හොඳයිනම් මේ පින්නතුන් සිල් දෙනම සාධිකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, මේ සානලද සුදේ සුභානා සම්දාන වේදි පස්කරන මගේ මා ඉනක අඤ්ඤාප බාල සම්මුද ඒ භාවනාව හරහා අරිමු මොනවද ඕනේ? ඒ අත්දැකීම ප්‍රකාශනය කරන්නේ
ඒ අත්දැකීම එතන රූපාකාරයක් නම් විතර තමයි බෑ සාමාන්‍යයෙන් ඒක කරන්නේ කොයි අත්දැකීම උපදී ගන්නවද එතන අත්දැකීමක් තියෙනවද අත්දැකීමක් රූපයෙන් ඉස්තර ගන්න බෑ කියලා කියන්නේ. වචනයක් දෙන්න අමාරු වෙයි නමුත් අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීමක් තියෙන බවට සාක්ෂි කිව්වොත් දැන් බං. රූපයක් කියන එක දැන් මේ මේ ස්වාමීනාගේ බණාරා දේශනාවච බණවලදී රූපයක් කියන දේශනාවලදී මේක දේශනා රූපයක් කියලා මොකක්ද මේ රූපය රූපයක් කියන වචනේ තමයි කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි මේ උත්තරය ඒකයි කියන්නේ. රූපයක් කියන වචනේ මුඛ වෙන්නේ නැහැ කියවෙනවා. මේ වෙලාවට අපි කියන දේ කියනවනේ. ඒක තමයි මට අත්‍යවශ්‍ය දේ. රූපයක් තමයි මේක තිබුණා නේද? මේ ධර්මයේ එතන තියෙන මේ මමන්ට හැදෙන බද්ධි ලාංකාවේ ආත්ම කියන රූපයක් කියන ගොඩොස්සන ඔය ස්වභාවයට කියවලා අර පැහැදිලි වචනයක් තිබ්බත් මේ යාගයන් පසුව බාවය දෙකක් තුනක් කියන්නේ. ඒකෝර දැන් ඔයාලා ඔය කියන ඔක්කොම ඔක්කොම සමස්ත ප්‍රකාශන හරහා මොනවද දැන් අසුන්දුට ඒක තමන්ගේ මාර්ගය පිළිබඳව අවබෝධ කරගන්න. ඒ ඒ කියන ඔය කියන ප්‍රකාශනය සනාථ කරන ඔය භාවනා අත්දැකීමේ වාක්‍ය කිව්වොත් දැන් පොදු දැන් කරු ප්‍රකාශන කරනවා. ඒක පළවෙනිම
දැනගැනීමක් විතරයි වුණාට මගේ කියලා දැන් ආත්මු කියනවා දැන් මගේ කියන්නේ අර්ථයක් නෙමෙයි ඒක වචනයක් ඒක නෙමෙයි ගැටයක් දෙන්නේ ඒ උඹේ කියලා කියනව නෙමෙයි ඒ පිළය කියනව නෙමෙයි මගේ මාපත්‍යෙන්නේ නැහැ මගේ කියලා වචනේ පුර අර්ථයක් නැහැ ඒක සත්‍යයක් විතරයි මගේ කියලා ඒක පුර සත්‍යයක් විතරයි මේ ඉඹලයි කියලා කියන්න පුළුවන් මගේ කියලා වචනයක් වෙනු කියන්නේ නැහැ මගේ කියලා කියන්න පුළුවන් පොපිලා කියන්න පුළුවන් බල්ලගේ කියන්න පුළුවන් යක් කියන්න කාරකක් කියන්න පුළුවන් නේද ආයතන නිදිපත් කරන්නේ මගේ කියන වචනේ නේද මගේ කියන වචනේම ප්‍රතික්‍රල වෙන්නේ එකම වෙනම කියවෙන්නේ ඒක අර්ථයක් තියෙන නිසා නේද ඒ කියන්නේ කියන කුටසේ අර්ථයක් තියෙනවා නේද අර්ථයෙන් ඉස්සරහට යනවා අර්ථයෙන් මොකද කියන්නේ ඒක අර්ථය කියන්නේ පණවිල්ලක් නේද ඔව් ඒ මගේ කියන එක තුල පණවිල්ලක් තියෙනවා නේද මගේ කියන එකේ තියෙන පැනවිල්ල වෙනත් එකකින් සම්බන්ධ වෙන්නේ නැහැ නේද? මේ දෙක වෙනස් කරලා ගේම කියලා ගොඩට සම්බන්ධ වෙන්නේ නැහැ නේද? මට පොම්බුම් වලට දාලා මේ කිව්වොත් ඒව සම්බන්ධ වෙන්නේ නැහැ නේද? වෙනස් වෙනවද? රුපියල් කවක් එක පොයින්ට් එකක් ගන්න තුන. ඒ අදවසේ මොකද තියෙන ඇල්පිල් එක ගන්න කද්දි කියන ඉඳගැල්ල හරි මෙහැකට ඇවිල්ලා මහන්නේ ටෝටි කවන ඔක්කොම වෙනස් වෙනවා නේද? වෙන මාදාට කිව්වොත් එන්නේ. මගේ අදහසක් තියෙනවා නේද? මගේ කියන අදහස වෙන මුක්කනම ආගාරයක්වත් දෙන්නේ නැහැ නේද? ඔබේ කේ කුඹුව වයිට් එකේ ලාබේට පොඩි වයි කුඹ වයින් කරත් වෙයි මක් වෙනව නේද අනේ ඒකවල එකක් දෙනවා නේද ඒ එතන ඉන්නේ වචනේ තුලාර්ථයක් කියනවා වචනේ තුලාර්ථයක් කියනවා ඒක වශයෙන් මේ වචනේ පනවනු පනවිලා තියෙනම අර්ථයක් වෙන වෙනුයි මගේ කියන එක බඳලා තියෙන්නේ ඒ අර්ථයක් විරිමයි. ඒකට කියන වචනකින් නැහැ. ඒ වගේ තව සමාන වචන තියෙන පුළුවන් ඒකට. නමුත් අපි යන්නේ අර්ථයක් එතන තියෙනවා. ඒකෝරි දැන ගැනීම තුළ අර්ථයක් තියෙනවනේ. අර්ථයක් තියෙනවොත් ඒ අර්ථයට අපි අර්ථේ බාරගත්තොත් ඉතින් එහාට යනවා. මගේ කියලා කිව්වොත් මගේ නම් මගේ ගේ මගේ කාර් එක මගේ අම්මා මගේ ගේ මගේ සීලය ඕන දැනට ඒකට යනවා. ඒකෝරි අර්ථේ ගත්තේ නැත්නම් ඉතින් එහාට යනවා. ඒ දැනගැනීමක් බව දැනගැනීම තුලින් වෙන්නේ අර්ථයෙන් අපු බැහැර වෙලා ඒක දැනගැනීමක් නිසා හැම තුරකම තියෙන දැනගැනීමක් නේ. ඒක තමයි අර අවබෝධ වෙන්න ඕන. ඒ කියන්නේ අවබෝධ වුණා නම් වචනේ අර්ථයක් නැතුව නෙමෙයි නේද? බුදුහාමුදුරුවෝ ඉන්දවද යන්න ඕනේ කියන්නේ ගැටයක් නැත්නම් ඒ කියන දුව ප්‍රතිලිරන්නේ බය. ඉන්දවද යන්න ඕනේ කියලා ප්‍රතිලිරන්නේ නැහැ නේද? නේද? වැඩින්නේ පිළිවාකේ නිරුදානම් වෙන්නේ පාස්තරේ නෝද ගන්න. ප්‍රතිලිරන්න ඔක්ක හදාගන්න නෙමෙයි මේ වගේ නේද ඒක උන්වහන්සේට එතකොට ඒ වගේ කොරෝනා ගුණ ඒක අර්ථයක් තියෙනවා ඒ අර්ථේ වෙලාවේදී විමුක්ත කරන්නේ නැහැ නේද ඒක අර්ථයෙන් එහාට යන්නේ නැහැ මොකද වගේ කොරෝනා කියන එකයි බිඳුවාද වෙනවා කියන එක අතර අර්ථ දෙකක් සාපුනාලේ දැනින්නේ නැහැ මොකද ඒ කාර්ය වෙනකල දැන ගැනීමට සම්මුති බඳු ඒ කියන්නේ රසායනික ක්‍රියාකාරීත්වයක් නේද ඒ රසායනික ක්‍රියාකාරීත්වයේ ප්‍රයත්නයෙන් අපිට අර්ථයක් ගන්න බැහැ රසායනික ක්‍රියාකාරීත්වයේ ඉස්සරහට ගෙනියන්න බැහැ රසායනික ක්‍රියාකාරීත්වය වෙනින් ගන්න අර්ථය තමයි ඔය අපි කරන ඔය සියලු දේවල් වලට තියෙන සමුදිකාර්ථය. ඒකේ අර්ථයෙන් එහාට ගිය දෙයක් මේකේ නැහැ කියන කරුණු තමයි අපි භාවනා කරද්දී. ඒකේ ඔය ආත්ම ජීන ආකාරයට අවබෝධ මට්ටමට යම් ගියා අවබෝධ මට්ටමක් වෙලා තිනවා. නැතුව නෙමෙයි. නමුත් දැන් ඒ හරහා කරන මේ භාවනාව පිළිබඳව දැන් නිරන්තරයෙන් මේ භාවනාව සිදු වෙනවා. ඒකට දැන් දවසකට වරිම වරම මේ භාවනාව සිදු වෙනවා. ඒක ඊට පෙර කරපු භාවනාව වලට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි දැන් මේ කියන්නේ නෙමෙයි. ඉගෙනියෝ නැ කිරි මේකම ගිරෙන මට්ටම තමයිපත් වෙලා ඉන්නේ. ඔය එහෙනම් දැන් අද මේ නිමේ අරගෙන. අද මේ අවධානය දුක් කරලා මොනවද මේ දුක් කරලා කියන්නේ බලමු. මොකමද මේ විපත්‍යන්නේ ඒක ඒ කියන්නේ මේ ධර්මය තව තව පරීක්ෂා කිරීමේ සම්යක් තමයි තියෙනවා කියලා කියන්නේ.
එහෙමයි අනික අවසානයේ තාත්තන් දැනගැනීමක් තියෙනවා පොරොත්තුවක් නැති වාගේ තැනදී ආපහු මුලට යන්න ඕන මුලට යන්න ඕන කියලා අලුත් තැනකට අලුත් අත්දැකීම් වලට ගියේ නෑ. මුල කියලා මොකක් තමයි වැඩේ කියලා දුන්නේ? අද ඉතින් දැන් මේහා අතනක් මොනවා හරි දැනගැනීමක් දැනීමක් තියෙනවානේ අන්තර අන්තිම ප්‍රකාශ දෙන්න. ඒකම දැනීමක්වත් නැත්තරකට යන්න පුළුවන් වෙයි වගේ යන්නීමක් අහන්නේ මගේ ඥානයේ. එහෙම නැත්නම් ඒ වගේයක් ඇතිවක් ආවද? මේ වගේ අත්දැකීමක් ආවේ නැහැ. මොකද බලවත් වෙන අත්දැකීම්. දැනගැනීමක් දැනීමක් තියෙනවා නේද? දැනීමක් නැහැ දෙලෙනවා මාගේ දැනගෙන ඉන්නවා දැනීමක් නැති දැනගට යන්න ඕනේ තමයි දෙන්නේ එහෙම දැනීමක් නැති දැනගෙන ඉන්නේ වැරදුනේ ඇත්තටින් මේ එනත් පිටිය දෙන්නේ උත්සාහ දෙන්නේ ඊය කර කර යන්න ඒ කොටි දාගන්න ඒ උරුතුනේ විතර දැනීමක් නැති ඒ දැනීමක් නැතුව නෙමෙයි දැනීම දැනින්නේ දැනීමක් මේ ආත්ම ලෝකේ කියලා කියන්නේ බුදු දානවා දේශනා කරන්නේ පළවක බුදු සූත්‍රේ ගාලේ එංගලන් දිගින දුර බලන්න. එහෙත් ලෝකාන්ත ගමන දුප්පේ මේ ලෝකයේ කියන්නේ දැනීමක් දැනගෙන. දැනීමක් දැනගෙන. මේ රාත්‍රිය ලකමඩන් දුන්න රුණ කෙනෙක් මේ තර. අනේක ඊදාත්‍රි හොඳට ඉස්තර උනා. ඔය අධ්‍යක්ෂ මහත්තයා තුනක්. ඒක ඔය කමරන් YouTube එකේ නෑනේ නේ. ඉතින්දා මේ නවල විදිහ වැටේ ඉතින්. දොරන් විදිහ හරවන්නේ කොට ඒකේ ඉඳට ඉස්තර කරන අවස්ථාවක් තුනක් තන දැනීමේ අවස්ථාවක් තුනක් කරලා ඉතරයි. මේ ඔන්නෝ දැනීම අපේ දැනීම ළඟට ගියාට පස්සේ තමයි ආයතනවල ගොමලින් එහාට බලන්නේ. මොන වෙනකෝ දැනේ අපි දැන් මනුරු විදිහේ අපිට මොකද වෙනවා කවට කමුදුනට. මේ විශ්ලට යනකම් මොකද හරියට බලන්නේ නැහැ. විශ්ල ළඟට බලන්න. විශ්ලෙන් මොකදේ බලන්න නම් මොකටද යන්නේ? දුරන වේග බලන්න බෑ. වතුර ගිය හැටි වෙන්නේ ඉවරලමයි. දුන්න දෙහාට ගිහලා තව ගැමුට යනවා තව තවත්. ඒ වගේ තමයි වෙනම වෙනම තේරෙන එක තියෙනවා කියන්නේ. මම අසුමුට ඒක තේරෙනවා. අව එයා තියෙනවා තේරෙනවා. ඒක තමයි කුසලයේ කියන්නේ. ඒකෝට මේ ඉන්නේ ටික හොයන්න තමයි බුදුහාම අපිට ඒකෝට මේ දෙන්නේ කුස්නාව. ඉතින්ද තමයි බුදුහාම ගෙනියන්නේ. එතනින් ඈර බුදුහාම වටায়. ගෙනිය ඈර බුදුහාම අකල්ල ගන්න අතින් අපහැර. දැන් ඵලයක් එන්නුත්තේ බාර වෙලා දිනානේ එන්නකෝ බාර දැන් මාරු වෙන්නේ නැහැ ගන්න අනිත් පැත්තට ඕ වෙන්නේ නැහැ ඒ නිසා මේ පැත්තම යන්නේ යනකොට ඉතින් පේන යනකොට බුදුහාම යට වෙනවා පේනවා ආයි ඉතින් එදන්නට යන්න ඕන ඒ නිසා ධර්මය අපිට අල්ලගන්න කියන ආශිර්වාදයක් මහන් දෙන්න ඕන නමුත් ධර්ම මාර්ගයට වැටලා තියෙනවා හැදිලි ධර්ම මාර්ගයට වැටලා තියෙනවා ඔය අවිදර්ශන ආවිබන්ද ඉදපත් කරපු ස්ථානයේ සායය විස්තර කිරීම ඒක ඉතාම අමානිව වචන දෙකකින් විතර කියනවා කියලා විතර මේ සම්මුතිවාදයෙන් තාම නිවැරදි විස්තර කියනවා. නිවැරදි නිවැරදි දෙයක් තියෙනවා කියන එකම කියන්නේ දරු කරනකොට මේ විස්තර කිරීම සම්මුති වචනකින් කියනකොට තාම නිවැරදි විස්තර කියනවා. يعني G කියන එක මේ දර්ශන ලක්ෂණ කියන එක ඒක ලක්ෂිත ආකාරය විස්තර කළා. ඒ නිසා විච්ඡ දේ විස්තර කළා. ඒකත් නින් අල්ලගත්තු නිසා තමයි මවලින් අපත් අල්ලගන්නවා. මිය මාත්‍රු වෙලා තියෙන කොච්චර භාවනා කරත් තවුවුණායි කිය වචන කිහිපයක් ඉන්නවා. හැබැයි ඔය ගේ කියන එක විද්‍යාත්මක ලකුණයි කියලා මෙයා කියන්නේ මාව විතරක් නෝ. එන්නතෝ මේ වාද දෙයක් මාව විතරක් නෝ. මාව ගේක ඈ ඒක අවුච්ච එක දැනගත්ත එක නේ. විදර්ශන නොවිච්ච එක නේ. මම කියන්නේ දැනගත්ත කියන්නේ විදර්ශන නොවිච්ච එක. විදර්ශන කියන්නේ දැනගත්ත නම් එතන විදර්ශන මාත්මය. ඒක පැහැදිලි අවබෝධයකින් ඉස්සක් කියන්න බෑ. කටපාඩම් කරලා කියන්න බෑ. ඕන ඔඩියට යන පුළුවන්. නෑ දැනනුගත්තේ කියලා. ඒක දුන්නේ මම දැනනුගත්තේ විතරක් කියලා කියනවා. විස්තර කරන්න බෑ. ඔය විස්තර කරන්න පුළුවන් නම් ඒ විස්තර කිරීමේ ඵලයේ විදිහට තමයි ඊට පස්සේ මොනගෙන සම්මානද අන්න කලින්ම කිව්වේ. මර්ති දර්ශනාවක් වුණා. ඒකෝ ඊට පස්සේ මොකද කියන්නේ කියලා. එතන තමයි ඉන්න වැටුත් නැහැ. ඔය ධාතුමන් දිගාට වැටලා තියෙන්නේ. ධාතුමන් දිගාරේ කොට අල්ලගන්න බෑ තමයි. ධාතුමන් දිගාරේ විතරම බණ අහන්න වෙනවා. ඒක බණ කියලා ඇති. විද්‍යාර්ථනාලත් බණ කියලා ඇති. ඉතින් බහු දවස් දෙක දිගින් යතුන අධිකාරය ගැන මම කියුණා. ඒ ධාතුන් අධිකාරය ගැන මම ටිකක් අහන්න. ඊට අතිරේකව ඔය ආර සම්මන්ද ආර්ය මාර්ගයේ සම්මන්න සම්දිස්ථානය කියලා කියන්නේ. වන්න ධර්ම කියන්නේ මේ නැහැ.
ආර්ය මාර්ගයේ ආර්ය භාෂාවෙන් තමන්ට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. මේ භාවනා අවස්ථාවේදී මාර්ගයේ තිබෙන දුක විශ්වාසයක් තියෙනවා. මාර්ගයේ ඉන්නවා. මාර්ගයේ පිළිබඳ විශ්වාසයක් තියලා තමයි සිල්පකාසන කරන්න උදව් දෙන්නේ. මේ මාර්ගයේ තමන් ඉන්නේ ආර්ය භාෂාවෙන් කතා කරනකොට මොන වගේ දැනකද කියන එක පිළිබඳව වෙන ප්‍රශ්නයක් වාර්තා වෙන්නේ. ඇලිය මාර්ගයේ ඉන්න බවද තේරෙනවා. මාර්ගයේ ඉන්නවා තමයි සාමාන්‍යයෙන් ඉන්නවනේ කොහෙද? මාර්ගයේ ඉන්නවා කියන්නේ සෝවාන් මාර්ගයේ තමයි සෝවාන් මාර්ගයේ ඉන්නවයි කියන එකට අපමණට සාක්ෂි දෙන ඉඳිපත් වෙනවා තමයි. ආර්ය භාෂාවෙන් සම්මුතික භාෂාවෙන් නැතුව සම්මුතික ලෝකයෙන් නැතුව ආර්ය කෙනෙක් ඉන්නවනේ මෙතන සෝවාන් මාර්ගයේ වගේ ඉන්න කෙනෙක් ඉන්නවනේ කොහෙද? සත්‍යවෙන්දාද කියන්නේ කොහෙද ඉන්නේ? සකෘචාර වෙනවා සකෘචාර වෙනවා නාන නෙමෙයි මම සකෘචාර දිනන කොහෙද ඇයින්නේ සකෘචාර ධානය කියන්නේ කන්නේ නැහැ මේක යා හසු වෙදගත් වෙනවා බණවල තිබෙන අවස්ථාව ඔතන දැන් තියෙනවා තව බණ ගොඩක් අහන්නේ ධර්මයේ අරුවක් තියෙන මතාව අපනර ධාතුම විකාරයේ විදිහවත් නැතුව අර රූප සංඥා එක රූප පරම කියන්නේ ඒකයි එහෙනම් ධර්මයේ නැති නිසා ධ්‍යාන ගැන පැති රාදී නෙවෙයි මුද ධ්‍යාන කියන එක කියන්නේ හතර පහෙන් දහසලා කියලා කියනවා. හතර පහෙන් දහස් වීන්නේ හතර පහෙන් දහකුන් ධ්‍යානගත වෙච්ච මොහොතේ. ධ්‍යානගත නොවීම කියන්නේ හතර පහෙන්. يعني ඊකට මම කියවලා තියෙන ධ්‍යානා නිදන කරනවා රහිතවක උත්තරේදී මහණෙනි සම්සිලි 10ක් තියෙනවා. සම්සිලි 10ක් තියෙනවා. විරෝධ වීම 10ක්. පළවෙනි විරෝධ වීම තමයි වචනීය විරෝධ වීම. වචනීය විරෝධ වීම දෙවෙනි විරෝධ වීම තමයි විතක්ක ਵਿਚාරවල දොර. වචනීය විරෝධ වුණා කියන්නේ විතක්ක ਵਿਚාරවල කියන්නේ. ඒකට පළවෙනි විරෝධය ආවනම් අපි වචනය මම හිතර කරා වචනීයට යන්නේ නැහැ නේද? විතක්ක ਵਿਚාර කියන වචනේ ගියේ නැහැ. එතන ගුණ දැනගැනීම කියලා. විතක්ක කියන්නේ දැනගැනීම කියන එකට වචනයක්. සමාන වචනයක් උපදින් බාහමට බණවලදී කතා කරන්නේ දැනගැනීම කියනයි ආරම්භකට එනකොට එයා එක උත්සක්යක් විදිහට කරගන්නේ සක්යක් කියන එක බෙහෙද උත්තරුණු බෙහෙද විදිහට කරන්නේ බෙහෙද එක්ක දවසේ සුවයි කියලා කරන කෙනා කොහොමද වීදේ කරේ කියන්නේ නැහැ මේකේ අල්බා නෙගටිව් නිතියේ ඒකට ඒක කියන ඔය සක්ය කොහොමද නිගල උත්තර ගත්තා හොඳට හැමිලි ගත්තා ඒ කියන්නේ දැනගැනීමක් හැම දැනගැනීමක්ම සතරෝකේ වතනේ මගේ කියන දැනගැනීමනේ ඒව පිටක් කරන්නේ ඒක දැනගැනීම දැන් සම්මුතිය වල වචනේ ඒකේ අර්ථයක් තියෙනවා මම මගේ කියන එකේ අර්ථයක් තියෙනවා පිටක්යක් නම් අර්ථයක් නැහැ පිටක්යක් නම් අර්ථයක් නැහැ පිටක්යක් නම් ක්‍රියාවලියකට යන්නේ නැහැ පිටක්යක් නම් පැලසුමක් නැහැ ඒ කම් රහසේ කියලා කියුනේ නැහැ ධර්මයේ තනියුනේ ඔය මාස්කාවේ ධානයකට මාස්කාවේ අන්නේ ඒකට ඔතන විතක්ක ਵਿਚාර වලට අපි යනවා කියන්නේ විතක්ක ਵਿਚාර පිටිසු ප්‍රේරක පළවෙනි ධ්‍යානය. ඒ පළවෙනි ධ්‍යානයට අපි සමාදුණා නම් අපි විතක්ක ਵਿਚාර ගැන බාර ගැනීම තුළ අපි වචනයෙන් ඉදාසුන. වචනේ අපේ සංසිඳන. ඒ සංසිඳීම් හය පළවෙනි සංසිඳීම් තමයි වචනේ. නිරෝධ වල පළවෙනි නිරෝධය වචනය. නිරෝධ කියලා කියන්නේ තාවකාලික වචන එක වචනයක් දිනවල වචනයක් නැහැ කියන එක තමයි නිරෝධය. අපි අම්මා කියනවනම් තාත්තා කියලා දැනගන්න බෑනේ. ඒ කියන්නේ ගහක් කියනවනම් සත්‍යයක් කියලා දැනගන්න බෑනේ. ඒ නිරෝධය කියන්නේ සංසිඳීම කියලා කියන්නේ එහෙම නැතුව ඒ ආයතන ටිකම ආයතන හයෙම සංසිඳීමක්. කල ආයතන නුවණින් සංසිඳී කියලා තමයි සංසිඳීමක්. ඒ වචනේ සංසිඳන කියන්නේ කල ආයතන සංසිඳීම මොනවා. වචනේ සංසිඳීම කල ආයතන සංසිඳීමේ ඵලය තමයි අපේ විතක්ක උදා. ඒ ඵලෙනි ධානයේදී අපි කාමවචරයෙන් නිදා. පළවෙනි ධානයේට ගත වෙන එක යන දහක්කල් අපි කාමවචරයි. කියන්නේ අපිට වචනයක් තියෙනවා. වචනයක් තියෙන අර්ථයක් තියෙනවා. අර්ථයක් තියෙනවා කියන්නේ ඒ අර්ථයේ ඊළඟ ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියා ඉතන අර්ථය ඊළඟ ක්‍රියාවලිය තමයි උත්තරය. ඒක අපි කාමවචරය. කාමවචරය නිදා වෙන්න නම් අපි අර්ථයක් නැති තැනකට යනකොට කියන්නේ විකක්කයක් විචාරය.
චක්ක විචාර අවබෝධ කරගන්නවා කල්ති නේද? ඒකෙන් පුස්තක නයි සමාකරණය. ඒකර අන්න එතන අපි සංසිඳීමට ගිහිල්ලා වචනේ සංසිඳීම තුළ චක්ක විචාර ගත උනම තමයි ධ්‍යාන ගත උනම. ඒක භාවනා නැතුව අපි මේ චක්ක විචාර පිටු එක ධ්‍යාන කියලා සමාදිනවයි කියලා ප්‍රාර්ථනා කරන එක ධ්‍යානයක් නෙමෙයි. ඒක වචන ටික. ඉන්දාර ඒක හඳුනා ගන්නන්නේ ඔය චක්කයෙන්. වාමුරු ආයතී වන මෙතනම හරි දැනන්නේක තමයි අවබෝධය. මම කියන සතර අපාගත පිළිමුකුත් නෑ. ඊට පස්සේ චක්ක විචාර කියන වචන කිව්ව එකෙන් මේ ධ්‍යාන කියන වචනය අන්නර්ථයකින් දිනවා. චක්ක විචාර කියන්නේ ධ්‍යානගත කියන්නේ කී අත්දැකීම. චක්ක විචාර කියන්නේ ගන්නේ නෑ. ඒ අත්දැකීමෙන් එන්නේ. උත්තර උපදීන ආසිනු මොලේ අභ්‍යන්තර බාහිර ගැට නැත. කියන්නේ බාහිරේ තමන්ගේ ධර්මයේ සෝණය කළ මදි නිසා බාහිරේ ඒ තමන්ට තියෙන අවබෝධයට අත්දැකීම ප්‍රකාශ කරගැනීමේ හැකියාවක් නැහැ. අභ්‍යන්තරයට අපි ඒක අදාළ නැහැ. අභ්‍යන්තරයට උන්ට අපි ටීටෝල් කියලා එතන වටෝටික පොටිකේ ගියානම් මේක පළවෙලා එනවා. දැන් පළවෙලා එනකොට ඉතින් ගලකට යට වෙලා තියෙනවා නේද? ඇලේ උඩට ඒ ගන්න බැරුව යනවා. ඇලේ පැත්තෙන් ගිහිල්ලා මේවා කරලා ගලපු කරන්න බෑ බැරිලා. ඒ සාමාන්‍ය පුදුක ලොකු කහක් නම් ඒක වත්කයක් නම් එයාට පුළුවන් මට්ටමක් තිබුත් එයා ගිහිල්ලා අහලා ගන්නවා. මේක හදා ගන්න බැරි නම් ඉතින් එයාට වෙලාවක් ඇතුළත ඒක දකින්න ඕන. දකින්න බැරි මට්ටමේ නම් එයා වැඩිලා. අන්න ඒකයි වෙන්නේ. ඒ ඇතුළත කියන්නේ ඔය අභ්‍යන්තරය කියන්නේ ඒ වගේ එකක්. ඒක සම්පූර්ණයෙන්ම මේ ලෝකෙත් වෙනව ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන කොට. ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ තමන් ළඟ තියෙන කොටක තමන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ තමන් බුදුවන් අහලින් ප්‍රමාණයට සාපේක්ෂව විතරයි. බුදුවන් අහල නැති කෙනාට බුදුබණ වලින් ඒක විස්තර කරන්න බෑ. සම්මුති වශයෙන් විස්තර ආදී සම්මුති වශයෙන් විස්තර කර ඕන තරම්. මම අත්‍යපාලත් වෙන්නේ නෑ. අරම කිසි නොදුන්නේ ඔතන. යොක සම්මුති වශයෙන් බුදුබණ වලින් කියන්න නැතන තියෙනවා. ඒක තමයි මේ නිසා බණ ගොඩක් අහන්න බෑ. මේ භාවනාවට වඩා දැන් බණ පාන කරන විපදින නෙමෙයි. භාවනාවට වඩා බණ ඇහිීමට අවධානය යොමු කරන්න. ඒක බණ අහන්න වෙනවා. ධ්‍යාන වලට අදාළ බණ ධ්‍යාන වලට අදාළ බණ හැමෝම නේද? අකෝල. දැන් මේ ස්වාමීන් වහන්සේ කියන ඊට කලින් අහලා තියෙනවා. මේ ධ්‍යාන වලට අදාළ බණ හැමෝම නේද උත්තර කියන්නේ. මේ හැමෝට ඒක ඇතුළට කියලා දැන්. බණ විවාහල වැඩක් නේද දැන් අහන්න වෙනවා. ඒක දැන් ඒව ඇතුළට යන්නේ මත්තමට ධර්මයක් දැකලා තියෙනවා. ඒ නිසා ඥානවත් උත්තර කියනකොට කන්නටි තේරෙනවා. ඒක කෙළවන නිවැරදි ඥානවත් උත්තරය අන්න වගේ දිනක රාණිතෙන් දිනවා විතරක් මේ ජීවිතපත් යවන්නේ. ඒ කියන්නේ අපිට උතන පහලෙන්න දිනන්නේ නෑ මාෂිනු ඥාන තුනක්. දැන් ප්‍රථමයෙන්ම අපිට තියෙන්න ඕන සුතමේ ඥාන. ඥානවත් සුත්‍රයේ සුමේ ඥාන ගැන කතා කරනවා බුදු ඥානකේ සුතමේ ඥාන සුමේ ඥාන ගැන බණ අහනවා කියන එක නෙමෙයි. බණ ධර්මයේ යෝනිසෝමනසිකාරයේ තුලින් ඇතුලේ අදාළ තැන දැන්පත්නවා. යෝනිසෝමනසිකාරය බණ අහනවා කියලා ඒකට මේ වැඩ පිළිවිලේ පරිවංශමන්තිකාරය පළවෙනි එකේ පළවෙනි අදියර කියලා වෙනම පක්‍රමයක් වෙනම අභ්‍යාසයක් වෙන්න ලැබි මොනවද මේ මාතු වලත් තියෙන්නේ පරිවංශමන්තිකාරය කොට කරන් දීලා පළවෙනි එක ධර්ම ශ්‍රවණය මේ ඉතිපස්සේ දෙවෙනි එක තමයි භාවනාමි ඥාන ඒක ධම්මටි ඥාන ඒක තමයි නේද ඥාන සුත්‍රය කරගන්න ධම්මටි ඥානය කියන්නේ මේ මොහොතේ අපිට අත්දැකීමෙන් ලැබෙනා වූ ඥානය භාවනාව අධ්‍යක්ීම නිසා හේතුන් ලැබෙනා ඥානය තමයි ධම්මටි ඥානය කියලා කියන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි චින්තාමය ඥානය. එහෙම නැත්නම් අන්වේ ඥානය. ඔන්නේ අන්වේ ඥාන හදාගන්න බෑ අපිට ධර්මයේ ප්‍රමාණවත් කරන පුරුදු නොතිබුණත් අර චුතමේ ඥාන උන්දාපු ඥානවත්. ඒ නිසා ඒ චුතමේ ඥාන අපේ භාවනා අධ්‍යක්ීමට එකතු වුණාම භාවනා අධ්‍යක්ීමයි චුතමේ ඥානයි දෙක ගැළපෙන්නේ තමයි අපේ අන්වේ ඥානය නැත්නම් චින්තාමය ඥානය. චින්තාමය ඥානෙන් තමයි අපිට නැවත නැවත ඥානෙ ඉස්මතු කරගන්නේ. භාවනාවේ අත්දැකීම් කියලා අපිට ගන්න තියෙන එක දෙයක් විතරයි. දෙකක් ගන්න බෑ. මොන අත්දැකපු වෙලාවේ මේ අත්දැකීමේ දෙපැත්ත බලන්න බෑ මර්ක. මොකද එකයි අත්දැකීම ලොකු. දෙකක් අල්ලන්න බෑ. ඒක මොන අත්දැකපු වෙලාවේ කලින් ගියේ තිබුණා මෙතන දැන් ගියේ නැහැ කියලා දැනගන්න බෑනේ. නමුත් හැබැයි මා ගියේ කියන එක දැනගෙන ඒ අවබෝධය අරගෙන මා දැනගෙන ඒ අවබෝධය ගත්තට පස්සේ අන්නේ හැදෙනා ඥාන තමයි චින්තාව ඥාන කියන්නේ.
මවලදී උනේ මේ කරුකව මගේ වලදී උනේ මෙන්න මේ කරුකව ඊට පස්සේ හරියට මගේ සීලේ කියවන මොනේ මෙන්න මේ කරුකව ඒක සංසන්දනය කරලා හදන එක ඒකත් ධර්මතාවක් වලින් හදලා දෙනවා. ඒ ඉන්දාමේ ඥානෙ හදා ගන්න අපිට අත්‍යවශ්‍ය වෙන සුත්තමේ ඥානෙ භාවනාවේ ඥානෙ ධම්මටි ඥානෙ වත්තර කියන්නේ ධාතුමාගේ ඥානෙ මේ ඥානෙ කියන්නේ මේ මොහොතේ පුතුගොල්ලයි අත්දැකීමක් පුතුවර ඒක තමයි ඒකට කියන්නේ විදර්ශන. අන්තයෙන් බලෝ විදර්ශන. චින්තාමය ඥාන කියන්නේ බලෝ විදර්ශන. يعني විදර්ශනාව විදර්ශනාව බවට පත් කරගන්නවා. ඒක භාවනාව තුළ ඇතුළේ සිද්ධු වුණාම ඇතුළත තමන්ගේ අවබෝධ මට්ටම් ඔක්කොම යනවා. ගියාම තමන්ට ධර්මයේ ගන්ධය තියෙනවා. ඒ ධර්ම තුළ ඉන්න තමන් චේතනා පහළ වෙනවා. අනිකුත් මෙතෙක් කල් කර දෙල්ලෙන් බරවනවා ටිකෙන් ටික ඉවත් වෙනවා. ඒකෝ ඒ හරහා තමන්ගේ අර සංයෝජන කැඩි කැඩි යනවා. ඒයි තමන්ට දැනෙන්නේ නැහැ මොකද හේතුව මේ භාවනාවට අදාළ ධර්මයේ ඇතුළේ තියෙන එක තමන්ට ඉදිරිපත් කර ගන්න අවශ්‍ය වචන ටික නැහැ මොකද ඒක බුදුමනෝරින් ඇින්නේ නැහැ. එතකොට ඉතින් වෙන වෙන විදියට කියනවා නමුත් ඒක තමන්ට පහතිකේ නැහැ ඒක ලක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ලක්කාය දිට්ඨිය කැඩෙන කලින් චිකිත්සා කැඩෙන්නේ නැහැ. චිකිත්සා කැඩෙන්නේ බෑ. ඒකට අන්නේ ප්‍රකෘති තියෙනවා. ඒ නිසා ආසුදුළු වෙන ඔය ධර්මයේ පිළිබඳව ධ්‍යාන වලට අදාළ ධර්ම දේශනා දැන් අහන්න. එතකොට ධාතු මනසිකායට අදාළ ධර්ම දේශනා තුනක් කරන්න. ඊට අමතරව මේ ඉඳවල ගන්න බලව ඒක. ඊටේ ගුණාවේ ගොඩක් බණ කියන්නේ ඒක ගොඩක් බණ කියන්නේ. ඊගේ කර්තමාන දැන් පෙරදෙච්ච එක එන්න ඒක අහන්නේ ඒක ඇති ඉබේ ගොඩක් දැනෙන්නේ. දැන් ගන්නවා මේ. දැන් අරගෙන දැනගැනීමක් පමණයි දැනකින් නැවතුනොත් නවතින්නේ විචාරයේ ඵලයක් වශයෙන් තමයි ඉදිරිපත් කරපු කමඨාණේ අධ්‍යක්ෂීම තුළින් ඒ ඉත්‍යක්ය විචාරය තුමු කරනවා දැක්කේ. අවසානයේදී අධ්‍යක්ෂීමේදී දැනගැනීමක් විතරක් තියෙනවා අධ්‍යක්ෂීමේ තැන දැකේ කියලා තමයි. දැනගැනීමක් කියලා දැනගැනීමක් විතරයි කියලා අදාළ දාපේ විකක් කියන එක. දුරතුරක් දෙන්න බැරි දුරතුරක් තියෙනවා. මේක විතක්කය කියලා කියන්නේ. ඇයි ඒක විතක්කය කියන්නේ? ඒ ආර්ථික දෙයක් නැති. දැනගැනීම ආර්ථික නොවන නිසා විතක්කයක් තියෙනවා. ඔය එතකොට ඒ ਵਿਚාරේ කොහොමද තියෙන්නේ? විචාරය තමයි අපේකට යන්නේ නැහැ නේද කියන එක. ජාරි වලන් වෙන මොකද දෙයියන්ට දෙයක් වාර්තා වෙන්නේ ඔය භාවනාව විවෝ වෙන භාවනාවනේ මම තමයි සාමාන්‍යයෙන් ගන්නතර ඉඳලා විචාරය තමයි ඉඳලා ආවලා මේ කෙටි වීමද උදා වුණා ඔය විචාරය තින්නනා පින්නම් මන්නේ දැන් මගේ ඒකට මොනවා වගේ ඉගෙනේ අර්ථෙට ගියේ නැති නිසා ඒක දැනගත්තේ එක අර්ථෙට යන්නේ නැහැ නේද කියලා දැනගත්තා කියන එක ඔය කියන්නේ නැවදන්නේ
ඒකෙන් ප්‍රශ්නේ නැදන්නේ. ඒක විචාරයේ තියෙන කොතනද මොකද්ද විචාරයේ උනේ? ඒක ඒ කියන්නේ අර්ථයකට යන්නේ නැහැ කියන එක විචාරය කියලා කියන්නේ. ඒ අර්ථයකට යන්නේ නැහැ කියලා දැනගත්ත එක විචාරය කියලා තමයි කලින් කිව්වේ. විචාරේ නිසා ඒක උනා නම් ඒක තව විද්‍යාවලියකට ගිහිල්ලා නැද්ද? ඊගෙන මේ වර්තයක් දැනගත්තේ නැහැ මේක තව ඉස්සරහට ගියේ නැහැ කියලා දැනගැනීමක් තියෙන නේද? මොකද ඉස්සරහට ගිහිල්ලා නැද්ද? ඉස්සරහට යන්නේ නැහැ කියලා ඉස්සරහට ගියේ නේද? ඉස්සරහට යන්නේ නැහැ කියලා ඉස්සරහට ගියේ නේද? ඒකමයි විචාරය කියන්නේ ඔතන ඔය කියන එක නෙවෙයි විචාරය කියන්නේ. ඔක විචාරය කියලා අපි සම්මුති වශයෙන් කියන්න පුළුවන්. නමුත් විතක්ක විචාරය කියනකොට විචාරය ඔතන විචාරය අහුවෙලා නැහැ කියන එක. විස්තර කරන්න බැරි ඒක විචාරය අහුවෙලා නැහැ. විතක්කේ කියන එක අර දුන්න උත්තරේ ඒක වැරදි කියන්න බෑනේ. නෝනිමනි වැරදි කියන්න බෑ උත්තරේ. අර කලින් උත්තරේ දුන්නේ හරියට හරි කියලා කිව්වා. ඒ වගේ එකක් නෙවෙයි නේද? විතක්කේ පිළිබඳව විස්තර කරපු විස්තර කිල්ලේ වෙන විතක්කේ තියෙන මේක අහන්නේ. විතක්කේ පිළිබඳව විස්තර දීම ඊට වඩා අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය තුළින් එනකොට විතක්ක ඊට වඩා තව කිසිම අත්දැකීමක්. අත්දැකීම තුළින් විතක්කේ කියන්නේ මොකක්ද කියලා තනි වචනෙන් කියන්න පුළුවන්. විතක්ක ਵਿਚාර දෙකට තනි වචනයක් තියෙනවා. නම් තාක්කේ මේ හරි බාහිර. ඊට අවබෝධයෙන් කියන තනි වචනෙන් කියනවා. ඒකකට තුල එක වචනකින් ඉස්සර දෙන්නේ. ඒක අත්දැකලා නැත්නම් එතකොට ඒක දුරත්ම තේකනන ගිනා පස්සේ ගලන්නේ වැඩි දුරත්ම දැන් උන්ට වටලව ගන්නවා. එතකොට ਵਿਚාරයේ කියලා දැන් තමන් ඔය භාවනාවේ විත අතිරේකව ඔය දැන් කියන්නේ දැන් ඔතන දැන් මුකුත් දැනගැනීමක් නැතුව තියෙනවා කියන එක දැන් ඔය මොහොත් අවසන් වුණාට පස්සේ අත්දැකීම් විතරේ ඉවත් වන්නේ. ඔය කියන අනිකුත් ස්ථාන වලදී ඒ වගේ අත්දැකීමක් අවුලා නැද්ද? මගේ ස්වභාවය ඉන්න අතරයි ඒ වගේ මගේ කියලක විරෝධයන් කොටක් එතන ඉස්සරහ අද්දගෙන ඒක ඊළඟ උත්තර මේ නොමා කියලා එන කොටයි මේ මගේ අතරයි ඒ වගේ මොකද එතන දින අද්දගීම දැන් ඔය කියන අද්දගීමද ඊට වඩා වෙනස්ද දැන් මනෝලින් පස්සෙන් දුන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඇයි ඒක නෝකෝ ඒ මොන ගැන විතරක් කතා කරලා තියෙන්නේ? මෙතන නම් දර්ශන කරලා තියෙන්නේ. අතන විදර්ශනාවක් ගැන උත්තර පාන්නා නේද? ඒක ප්‍රකට වුණේ අවදානෙ නිසා. මොකද වුණේ පාන්නේ අපහුව කවුරුතර උතරයි මේ විතරක් තේ කියන කෙනෙක් දැක්කේ. අනේ විචාරය අහුවෙලා තියෙන්නේ එක පොයින්ට් එක විතර තමයි අවධානය යොමු කරන්නේ. විචාරය කියන දෙකොලෙම තියෙන විචාරය. දෙකම අල්ලගත්තා නම් ඒක ඔයකින් ප්‍රකාශන වෙනස් වෙනවනේ. ඒක මේකේ අර්ථයක මුදිය කියලා කියන මේ අවධානය දෙකේ තන විතර කල්ලා ගන්නවානේ. ඒක වෙන වර්ථයක් දාගත්තා නේද? විචාරයේ තියෙන එතන විචාරය හැම තැනකම තියෙනවා. හැම මුක්ක්කයකට පෙරත් පසු විචාරයක් තමයි තියෙන්නේ. ඒ පසු විචාරය ගැන ප්‍රකාශ එය විචාරය කියන්නේ චක්ක විචාර කියන එකේ විචාරය කියන්නේ ඒ චක්ක විචාර කියන එකේ විචාරය කියලා කියන්නේ මේ ලෝකෙ තිබෙන ධර්මතාවය. මේ ධර්මතාවය අපි අත්දැකීම තමයි අපි ඒක දැනගන්නේ විතරයි. ඒ අත්දැකීමේ දැනගැනීම තමයි විතරක් කියන්නේ. අත්දකින්නේ අපි ඔයත්තම මේ විචාරය. ඒක ඒකෙන්ද තව ගොඩක් භාවනා කරන්න වෙනවා. ඒ ගොඩක් භාවනා කරන්න වෙනවා ගොඩක් බණහනවා. ඒ දෙක අතරේ තියෙන මොකද දැන් සාමාන්‍ය පැත්තකින් කොහොමද කියනවා. ඒ උඩට ආස්තකින් වෙනස් ප්‍රශ්නයක් ඇහෙනවා. ඒ ඔය තුලින් දැන් තමයි කාර්ය මාර්ගය යනවා දැන් වචනක් කියුණා පතරපඩක වෙන්නේ නැහැ කියලා. ඒකේ ඔක්කොම ගැන ප්‍රකාශ කරන්න ආර්ය භාෂාවෙන් මේ ගමන් මාර්ගයේ යනකොට අපිට ලැබිය යුතු අත්දැකීම් අරහ මොනවාරි අත්දැකීමක් ලැබලා තියෙනවා කියන තොරතුරක් වාර්තා කරනවා. එන ආරි මාර්ගයේදී අපි සංසාරයෙන් එතර වෙන සෝවාන් වෙන්න නම්
අත්දැකිය යුත්තේ මොනවද කියලා මේ බන්නේ මනෝලි කියන දේවල් පොඩක් කර තියෙනවා නේද? ඒ ඒ මොනවා හරි තොරතුරු පිළිබඳව ඔය භවනා අත්දැකීම් වල අවබෝධයක් තියෙනවා. ඒ හරි දුක්ඛාරත් පාරතුමාලා දැන් කියනවා. දැන් දිනා අනිත් කියලා අවබෝධ කරගන්න දැන් අපිට මේවා වාදීනෝක මතුවෙන එක ඉරවිශේෂ නිරෝධයට යන හේතු වෙනවා වෙනත් එකකට වීමයි නිරෝධ වීමයි දෙක එකවරක් දකින්න පුළුවන්. එකකට වීම තුලම නිරෝධ වෙනවා නම් ඒකට එතන ප්‍රකට වීම දු නිරෝධ වීම වල දෙකක් තියෙනවා. ඒ ආයතනයේ දැනගන්න පහේ ප්‍රශ්න ඇහුවොත් එකවරකට කියන දැනගන්න පුළුවන්. ප්‍රකට වීම දැනගත්තා නම් නිරෝධය දැනගන්න පුළුවන්. මේ ලෝකෙ නැතිවමක් නැහැ නේද? ඒක තියෙනවනේ ප්‍රතිත්තක් වෙන තියාගන්න පුළුවන් දෙකක් තියාගෙන බැරි වෙන්නේ නැහැ. මොකක් හරි පොකට වෙන දාද විද්‍යාව. විද්‍යාවට ගන්න අල්ලගන්න එකක් නැති නේද? ඒක විද්‍යාඥයෝ ඔබ දෙවෙනියකට තියාගෙන ඔක්කොම හදනවනේ. ඒක හදුවොත් හදන්න බැරි මොකද එකක් අක් තියාගෙන බැරිද නේද? දේව අය කියන එකට අත්දකින්න බෑ කියන එක තමයි භාවනා අත්දැකීම. ඒ අනිත්‍ය පිළිබඳ කරන ප්‍රකාශනේ ඒක ආර්ය මාර්ගයේ ප්‍රකාශන වලට අදාළ වෙන එකක් නෙමෙයි. දැන් ඔය ඔය අර්ථයෙන් දුලා තමයි අනිත්‍ය ගැන කියන තියෙන්නේ මගේ කියන එක විවිධ විස්තරේ තමයි. වෙන දැනක දියේ නැහැ. දැන් පොළොවේ තේ අදහස්. දැන් කරවගෙන නේ. ආර්ය මාර්ගයේ ප්‍රකාශන වලට අදාළ වෙන එක ප්‍රකාශන. විතක් විචාරයක් දැක්කම මොල් ප්‍රකාශනේ හැදෙනවද? ආත්ම විතක් විචාරයක් දැකලා තිබ්බනම් හරියට අනුභෝධයක් නැතුව අවබෝධය තුළ ඔය එකක් සිදුනා එක දැක්කා ඊළඟට හැදුනා එක දැක්කයි කියන ප්‍රකාශනයක් තමයි හැදෙනවද? විතක් විචාර වලින් ගිලගන්න මේක තමන්ගේ අත්දැකීම වලපත් වෙන මුසක් ආයෙත් මොකද නිකන් දැන ගැනීම වලපත් වෙන මුසක් වෙන දෙයක් නැහැ කියන්නේ. ගැනීමකටපත් වීමක් විතරයි මට කියන්නේ අපි සත්‍යඥාන මට්ටමේ කියන පුද්ගලයාට තියෙන්නේ දැන ගැනීමකටපත් වීමක් විතරයි කියන එක නේද? يعني එයා හදනවා කියන එක නෙමෙයි ඉන්නේ. දැන් අනිත් කියන්නේ එයා හදනේකුත් නෙමෙයි කවුරුත් හදලා දෙන බලන් ඉන්නවත් නෙමෙයි. එයාගේ දැන ගැනීමකටපත් වීමක් පමණයි මේ ලෝකයේ කියන්නේ. එහෙමනම් එකක් හතගෙන එකක් නිරෝධ වෙනවා කියන එක එකක් නෙමෙයි කීපයක් නේද? දැන ගැනීම කීපයක් නේද? එකක්ම කීපයක් නේද? එනි විතක්ක විචාර සමන්ත කරන්න පුළුවන් ගන්න මේ මගේ අත්දැකීමපත් වෙන මිසක් එක විතක්කේක අත්දැකීම දෙනකොට කව විතක්කයක් අත්දැකීම දෙන්නේ ඒ නෑ අමු විතක්කයක්ම ඊළඟ විතක්කෙන් ස්වාධීනයි කියලා දැන ගැනීමද ඒක තවත් විතක්කයක් නේද ඒක නිසා අපි ඒකට එතනින් මේක කෙලවරක් වන්න බෑ නේද ඒක නිසා ඔය අනිත්‍ය කියන එකට වඩා වෙනස් එකක් ඒ විතක්ක විචාර ඊට අවුදිනවද විතක්ක විචාර ගැන කතා කරගෙන පස්සේ ඒක කියන්නේ ගුවම අත්දැකීම මේ අත්දැකීම විවෘත කරනවා. නිත්‍ය අත්දැකීම මතන් තියෙනවා. ඒ භාවනා කරන අනිත්‍ය අත්දැකීම නැත්තේ නෑ. නිත්‍ය අත්දැකපු ස්ථානයේ දෙක කොහේ වාවන ඉදිරිපත් කරු කමඨාන් තුන තියෙනවා.
ඒක අනිත්‍යයි කියලා තමයි තමම අහුවෙලා නැහැ මොකද තවම අර සුදුමි තියෙනවා අනිත්‍ය කියලා තමයි ඉස්සෙල්ල හිතාගෙන ඉඳපු ඒ ආර්ත්‍යන් තියෙන අතුළු ඒවිවත් වෙනුනේ ඉතින් අනිත්‍ය පිළිබඳව තිබෙනේ සියලු දේවල් ඉවත් වෙන මොනවද අනිත්‍ය පිළිබඳව මේ ධර්ම දේශනාවදී අනිත්‍ය විස්තර කළ නැහැ විස්තර වෙන්නේ නැහැ මේ ධර්ම දේශනාවදී අනාත්ම විස්තර වෙන්නේ නැහැ ඒක අත්දැකීම් තමයි එක්කෙන එකකින් ඉදිරියට යනවා ඒකක්වත් හරි කියන්නේ නැහැ වැරදි කියන්නේ නැහැ. කීක අවස්ථාවදී කීක භාවනාවේදී එක එක විදිහට තියෙනවා. ඊරා තමයි තේනවන තව තව විදිහට විස්තර කරලා ඒක දැනෙනවා විස්තර කරලා දෙනවා. ස්වාමී කියනවා වගේ. ඒකට ඊයේ සත්‍යාගම මාර්ගයේ තහවුරු කියන එක ප්‍රකාශ කරලා. මේ එතකොට මේ අනිත්‍ය කියන එක නැවත නැවත අපි තව තව විද්‍යාකාරින් අත්දකින්නේ. ඒක අනිත්‍ය කියන එක ඔතන ඔය ඉන්ඩිවිඩුවල් කිරීම ඇත්තම ප්‍රතිගත වෙනවා කියලා කියන පාඩුවයි. දුක කියන්නේ මොකද? ඒක ගානක් දෙයි මාර දුක කියන මොනවා හරි අත්‍යවශ්‍යමක් තියෙනවා. පියුවක් තමයි මේ දුකක් වෙන්නේ ඒක දාමත කොහොම කරන්නේ දැන් මෙහෙ යන්නේ දිවාගේ ගතියක් එන්නේ මේ දුකක් දුකේ දේශේ තමයි දුකක් වෙන්නේ මේක දැන් ප්‍රාර්ථ සත්‍යයට අපි දක්ෂිණාන්ත දෙවිදින්නේ ප්‍රාපිතින් දුකකින් දුවවල කරන්නේ ඒ විජයහත දුකෙන් ඇති කියන්නේ දුක ඇදුවා මේ දුක නැති කරගන්න ඇත්තේ හදන්නේ ඒ දුක නැති කරගන්න විශේෂ දුකද ඇක්ෂන් ගන්නේ ඒ රාගය යනවා මේකට ඒ සැපක් හොයගෙන යනවා ඒ දුක නැති කරගන්න සැපක් හොයනවා ඒක රාගයක් ඇති ඒ හිතෙන්ද අපි එහෙම කරන්නේ නැහැ ඒ විශේෂය තමයි දුක කියලා කියන්නේ සම්මුති වදන ආර්ය භාෂාවේ රාතුමා රාත්මාර්ගයේ ඉන්න කෙනාට ඒක දෙමින් දුක කියලා කියන්නේ. එයා දුක කියලා කියන්නේ ඊට වඩා වෙනස් ආකාරයක. ඒ අනිත්‍ය දුක නම් කියන්නේ දුක ලෝකන. මොනවා ආදාලා නැහැ නැත්නම් කියන අනිත්‍ය දුක නේ. දුක දුක්තර කියේ වන්දන. අනාත්ම ගැන මොනවද කියලා? එහෙනම් අනාත්ම ගැන මොනවද කියලා? මම තින්කරන එකක් නෙවෙයි කියන්නේ. මේ බණාන කොබය ඒ දැන් මේ බණාන කරනකොට පුදු කිවන්නේ ඒ කියන්නේ අපි මේක ගන්න පුරාක් අස්සු මේ ධර්මය අවබෝධ කරගන්න මේ දින ගොඩාක් වෙනස් වෙනවා ඒ විශ්වාල ධර්මතාවය මෙතන ඒ ධර්මතාවය ගැන නැත්නම් අපි කියලා කියන්නේ ධර්මතාවය දිගටම නම ඒ පටලවාගෙන තියෙන දාර්ශනික ගත කියන්නේ යාමුක මොහොතින්ම පටලවාගෙන තින්නේ කාල විදිය වනාක් විදිය ගණක් ගන්නත් උපදන්න උදාගෙන උචාරය කරන්න ඉන්නේ. ඒක නිරුමණයම පටලවාගෙන ඉන්නේ. අනාත්මික නිරෝධ ධර්මෝ මේක අනාත්මය අවබෝධ කරගන්න කොටයි කියන්නේ. අනාත්මික නිරෝධ වෙනවා අනාත්මය එන්නේ නැහැ කියන දකින්න. ඒක නිගේ අනාත්මය කියනවා. මේ දුකෙන් කරණාත්මය දකින්නත් තියෙනවා. ඒ වගේ ආත්ම වෙනවා කියන දකින්න බිඳුනුත් තියෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒ යහුවෙන්නේ නැහැ. සම්පන්නයි කියන එක තමයි ඒක. මේකට යන්න ඕන ඒකට වෙන්නම ප්‍රශ්නේ ඒකිරුවන්නේ මේ සෝවාන් වෙන්නට එකක්වත් අවශ්‍ය නැහැ. සෝවාන්නේ අනිත්‍ය හරියට අදින්න. අනිත්‍යත්ම දැක සෝවාන් වෙන්න බෑ. මේ මොහොතේ තේරුම් ගන්න අනිත්‍ය අත්දකින්න ඕන අනිත්‍ය අත්දැකීම භාවනාව තුළ හරියටම කෙරෙන්න ඕනේ. ඒක දැනට උපදී දැකපු විදිහට දෙන්නේ නැහැ. මේ ආයතන කාලේ නාවත් තින් ඉක්මනින් ගොඩ. දැන් ඉතින් බා කරන වෙලාවට කොතරම් නේද? දැන් නේද ඔය විතර කරක් වෙනවද උන් ගන්නේ මෙයා ගන්නේ මේ තේරෙන්නේ දෙන්නේ නැහැ අතිරේ දවස් ගන්න ඔ මොකක් හරි එහෙම වුණොත් එහෙම හරියයි මොකද මම බණ අහන්නේ කියලා පොලිස් කීකර දෙන්න වෙනවා ඒ ඔක්කොම දැන් අර තියෙනවා ඒක හොයාගෙන අහන්න වෙනවා ඒකෝර ඒ නිසා දැන් දැනට අර ධර්ම දේශනා ටික හොඳට ශ්‍රවණය කරන්න ඉගෙන ධාතු මනිකාරයි ධානයයි වේ ඉල්ලවල තදානේ අවබෝධයෙන් දින දවිදෙන කුමුලිය නැවත නැවත හොඳට ශ්‍රවණය කරන්න. ඊට අපිරේකෝ මේ අධ්‍යක්ෂින් වලටපත් වෙච්ච එක උන්ට අහලා තියෙන සමහරව. අනේක අර සෝවන් වෙච්ච විතර ගිතරය වෙන්නේ නැහැ වගේ අමාරු. සෝවන් වෙච්ච අයගේ මෑත කාලීනව අපේවා තියෙන. ඒ සෝවන් වලට දිනේදී ප්‍රමාරියක් යන ප්‍රමාරියක්.
අන්නේවෙන් ආන්න දෙයි කොන්න හරි වෙලකට එමට අනිත් ගා කිස්තර කරයා. ඒ අන්ත දෙයි දෙකත් එකින්ද පොඩ්ඩක් පටලවා ගත්ත. මේ තනෝපති වලින්ම නැත්නම් උත්තර කරනවා. ඒක දාන්න YouTube නෑ YouTube නෙන් ගන්න බැහැ මන්තරක දාන්න කියලා ගියා. කියන කොම්පීජ් එකේ තියෙන නෝට් එක. ඒකද? ඒ නෝට් එකේ තියෙන ආරම්භකේ ලෝකතරේ මාත් අන්නේගේ දින උදේ වරද. අන්නේගේ අන්තිම දිනයත් ඒ මේ සතියක තමයි. අන්නේගා කියලා බලන්නේ කොහොමද ඒකේ ඒක අනුශාසනාවයි දබිදේශනාවයි දෙක අන්න. ඒක උදාන වාගතයන් ඉතිර වෙන්නේ. ධර්මදේශනාවේ විස්තර කරලා තියෙනවා විතක්කව චාර දෙක හොඳටම කවයක කනිස්තර දුන්නේ නැහැ ඒක මුලින්මත් එක නානික ඒකේ විස්තර වෙන ඔක්කොම ටික අනේ ඒක අහලා ඔය එතකොට ඒ ටික අහලා සත්‍යකින් කරහොත් එන්න එතකොට තමයි භාවනා අධ්‍යයනයම අනුව අර අනිත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ධර්මදේශනා අනිත්‍ය අධ්‍යයන තුන මේ රාජ්‍ය අධ්‍යයන තියෙනවද දැක්කට අනිත්‍ය තියෙන දනවා ගන්නවා රාජ්‍ය දෙන දිට්ඨිය තුන අනිත්‍ය කියන්නේ මේකයි අලින් දාගත්තු බණ. මේක ඉවත් වෙනවා. මේ බණ හරහා ඉවත් කිරීම මේකයි. මේක ඉවත් වීම තුල තමයි අර Tamanට අනිත්‍ය හරිද දකින්න පුළුවන්. අනිත්‍ය දැක්කට පස්සේ ඔය අසුමින් සුවන්නේ නැද්ද කියන්නේ නැහැ. සුවන්නා කියලා මම කියන්නේ නැහැ. සුවන්නා නැහැ කියන්නේ නැහැ. නමුත් මේක හරියට ඔය Tamanගේ ධර්මයේ තියෙන දිලිපත්තිමක් නැහැ. සුවන්නා කියන එක Tamanට අදාළ එකක් නෙවෙයි. සුවන්නා අදාළ එකක් නෙවෙයි. ඒක නමුත් ඔය ධර්මයේ දැන් ඉදිරිපත් කරන ආකාරයේ ඒක ධර්මයට අනුකූලව ඉදිරිපත් වෙන එකක් තියෙනවා. අන්නේක ඉදිරිපත් වෙන නම් අර විදිහට තමන්ගේ වැඩේ කෙරෙන්න. ඒ මාර්ගය තුල ඉන්නවා කියන එක තමයි වැදගත් වෙන්නේ. අපි සෝවාන් ඵලයේ කියන එක පුරාමික වාරගෙන ගන්නවා. අපි මාර්ගයේ ඉන්න මාර්ගයේ ඉන්නවා කියන්නේ සෝවාන් මාර්ගය කියන්නේ සෝවාන් ඵලයට අදාළ අෂ්ටපුද්ගල මාර්ගය නෙමෙයි. සෝවාන් මාර්ගය කියන්නේ රහතන් වහන්සේ ධර්මයන් ඉන්නේ මාර්ගයේ කියන එක. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඉතින් ආපසු වැඩෙන්නේ නැහැ කියන්නේ. සක්කාය දිට්ඨිය අපි කැඩින්න අපි ඒකට සූදානම් පිට ඉන්නවා සක්කාය දිට්ඨිය එකපාර දෙපාරක් කො කැඩිලා ගියා ඉතින් නැවත නැවත කැඩෙන්න ඕනේ කැඩෙලා නතරලා දින ගන්න නෙමෙයි නැවත නැවත අපි සංඥාවට යනවා ආයි සංඥාව කැඩෙනවා ඉතින් නිත්‍ය සංඥාවේ ඉන්න කාල පරාසය අඩු වෙන එකයි මුලින් නිත්‍ය සංඥාව තුලමනේ අපි ඉන්නේ මොකද නිත්‍ය සංඥාව එක චිත්තක්ෂණේ කල්යනා ඊවද අපි ඒක චිත්තක්ෂණ ගන්න වැඩි කරනවා කාල පරාසයට වැඩි කරනවා ලෝරණ නිත්‍යඥා ඉන්න කාලේ අඩු වෙනවා. මේකයි වෙන්නේ. ඉච්ඡා තමයි ආත්ම දැන් කරන් තියෙන්නේ චක්‍රයක මුත් කරන්නේපා. භාවනා සම්බන්ධයෙන් බුදුදහස දෙන දැන භාවනා කරන කරපු ආකාරයටම කරන්නට භාවනාව විනාඩියක් වගේ කරනවා කියන එක ප්‍රමාණවත්. බණහනක සාමාන්‍ය එක දෙකට පස්සේ ගන්න. ඒක දිහද ධ්‍යාන භාවනාවක් කරලා භාවනාවක්. ඒක නෙවෙයි. කියන්නේ භාවනාවක් ඒක අයිබුදේ පාවිච්චි කරලා ගියත් නෑ මට තාම කැන්දි ජන්කෝනම් මොකද පාවිච්චි කරන දිනයක තේනවන යුගත් වෙන ආකාරය ඉදා හරියටම ධර්ම දේශනා විනාඩි 10 15කට කිවිල්ලා ඊළඟ භාවනා විනාඩි කරලා ටික කිවිල්ලා හැම භාවනාවකට පස්සෙම වේකයක් ගන්න හැම ධර්ම දේශනාවකට පස්සෙම වේකයක් ගන්න ඊට පස්සේ හැබැයි ඔය භාවනාවේ පස්සේ භාවනාව කල්පනා කරනේ භාවනා වෙච්ච දේවල් ටික කල්පනාවකට වැටෙනනේ ඒක නතරන්නේ ඒක නුදුනේ කියන්නේ. ඉදා ඒ කල්පනා නම් භවනා නිමයි මෙතන අනිත්‍ය දැක්ක නේද මෙතන මේ අවබෝධයක්න වුණා නේද කියලා කියනවනේ. අන්න ඒක තමන්ගේ කමඨානේ මොලේ කමඨානේ නෝ. ඒක එතනින් අයින්. ඒක කල්පනා කරන්නේ කල්පනා කිරීම තමයි දැන් ආර ඇතුලේ කුමුගොඩේ පුළක්. ඉදා කාබු වට්ටියේ සුරේච්ච වට්ටියේ කුඹක් කියලා දාලා විශ්ති කරන්නේ නැතුව ඒක අපෝ පිටානින් තියාගෙන වගේ එකක් වෙන්නේ. ඊළඟ වර්ගය දන්නේ අර පරණ වට්ටිය උඩ. ගොඩේ පරණ පට්ටිය ගන්නත්ද අලුත් පට්ටිය ගන්නත්ද මුලපත් නේ ඥාන උදලේ වීදි ගන්නවා ඥාන උදලේ ඉඳා භාවනාවෙන් පසු මොනම ආකාරයකටවත් ඒ භාවනාව නැවත සමාලෝචනය කරන්න පරීක්ෂා කරන්න බැලිය ඒක වස ඒක ඵලිභෝගය ඒක වරක්වන්නක ධර්ම වන්දිකාරය අපිට ඵලිභෝගය ආශ්‍රිත දෙයක් වෙන දේවල් නැහැ මේ විදිහට කවුරුන්දයි කිව්වොත් හොඳයි යාළුවෝ කතා කරලා හොඳයි කෝලයක් තුනයි ඒවත් ඉම්පත් වෙන්නේ නැහැ කොහොමද දැන් ඉන්නේම ධර්ම කරුණේ ධර්ම කරුණුකල ඉන්නවා කියන එක තමයි අපිට බයනවා ආ මරමන්ත්‍රයේ අපරෝකින් බේරෙන්නේ නැහැ නේද කිව්ව කහන්න ඕනේ කියලාත් ඒකෙන් බේරෙන්න පුළුවන් මරමන්ත්‍රය කොහොමද හරි නැහැ විද්වානෝ කියන එක ඒක වෙනස් නේද කොට
මේ කොහොඳයි මේ මම ඉන්න මාර්ගයේ නේද මෙතන නිවන්නේ තින්නේ මේක නේද අනිත්‍ය කියලා ආවම වෙන්නේ කල්පනානවත් ගන්න පුළුවන්ද බෑනේ අපි හිතනවා මේක තමයි වෙන්න ඕනේ කියලා ඒක තමයි අනිවාර්යෙන් වැටෙනවා කියන්නේ අපි ඒක නෙමෙයි මේ බල්ල බුදුනට වෙයි බල්ලා ලොකු වෙන බල්ලෙක් වගේ ඉතින් ධර්මමාංශිකාරිපත් යනවා ධර්මමාංශිකාරිපත් යනගේ නවත්තන්න පුළුවන්න්නේ භාවනාවෙන් පස්සේ කල්පනා නැත්තුත් වෙන වෙලාවෙදී නවත් ගන්නවා වෙන වෙලාවෙදී අපි ධර්මවන්තයාර එන එකට කැමති මොකද හේතුව අනිද්දේ වල නැති කරනවා නේද ඒක දීපත් වෙනකොට මඩ කිලිල යනකොට ධර්ම එනකොට අපි හිතන්නේ හොඳයි කියලා භාවනාවෙන් පස්සේ ආවයන් පස්සේ අනිත් වෙලට ඒක උරු කර ගන්නවා නේද භාවනාවේ මතක් කරගෙන ඉන්නවා නේද ඒක භාවනාවෙන් පස්සේ ඉතින් අපිට අල්ලගෙන අයින් කරන්න පුළුවන් මේ භාවනා කරේ කල්පනා කරගෙන ඉන්න නෙමෙයි භාවනාවෙන් පස්සේ කල්පනා කරනවායි භාවනා කරනවා විනාල රවන් ටික ගාලේ ලැඟ හොදේ නායි කුමලේ පයින් නඟුල් නාන්නි. අනේ පිටිය මෙවරයිනේ. නාල කුමලේ පයින් ඇයි මේ කරන්නේ? ඉදිර කුමලේ පයින් එක තමයි කල්පනා. ආ භාවනාවේ වල ඔළු පිට දිගට දිගට ඇරිලා නෑ. මම වාන කරනවා අසු මොකද කියන්නේ කිව්වා. ඒක අනිවාර්යෙන්ම මේක එතනම අයින් කරන්න එක දවස් දෙක අපේ මහන්සියෙන් වුණා. ඊට පස්සේ ඇයින්නෙම නෑ. ඒක තමයි කියලා අවබෝධ වෙච්චාගේ සම්දානක් දෙයක් අහන්නකම එයා උත්තර කරනවා. ඒගොල්ලෝ එනකොට ඒගොල්ලෝ මුණ පාස්නේ උපක්කම්. ඒගොල්ලෝ දිගින් දිගටම ධර්ම මනසිකාරයෙන් අයින් කරනවා. ඇංගල්ල ඇවිල්ලා පැහැදිලිව ඒගොල්ලෝ ධර්ම මනසිකාරයෙන් එළියේ එතකොට කෙලින්ම ඉන්නේ දකිනවා. ඒකෝ දැනගැනීමෙන් මාරු වෙනම දෙකක් එකට එකතු වෙන්නේ නැහැයි කියන තොරතුරු තුලමයි ඒකෝ කියන්නේ. ඒ තමයි කියන්නේ සක්කායිත්‍ය ගැල්ලා තියෙන. මේ චිත්තක්ෂණේ කාලපරාසය වැඩි වෙනවා. නිත්‍ය සංඥාව කැඩිච්ච කාලපරාසය වැඩි වෙන එතකොට. අපි ධර්ම මනසිකාරය තුල ඉන්නවා කියන්නේ නිත්‍ය සංඥාව ඉන්නවා කියන එකනේ. දැනගින්න පුළුවන් විදිහට මේ තමයි බොහෝ සමාස්තමාවක් කියන්නේ. එයාලා වෙන්නේ කන්නේ මේ තමයි දෙන්නේ. ඔබට මෙහෙට ඉඳ මේ නැත්නම් ඉතින් පොඩ ඔයගොල්ලෝ වගේ ඉන්නේ කියලා. සතියේ දවසක් ඔය ආවට කියන්නේ දවස් යනවා පරිදි දුරක් නැහැ. ඒක තමයි ඒක වගේ වැඩි වෙන ලාඩ් වගේ තියෙනවා. කන්නේ කොහොමද පිටුකර ඉන්නේ පිටුකර ඉන්නේ. මේ වගේ වෙලාවක් නැහැ. උදේ ගානේ ගොඩාක් ඉඳලා ඔලව එන්නේ වැඩි ඉන්නේ. කොළඹ ඉක්ක දෙන්නේ ආයතන පිටක දෙන්නේ නෝ දෙන්නේ නෑ නේද නෑ ඒ කන්තිනවා වැඩ තමයි රොක්ම නෑ දෙන්නේ වා තමයි භාවනා කරන දේ තමයි භාවනා කරන දේ විතර පිළිගන්න දෙන්නේ නෑ ඒක නේ සාගත ගන්නවා උදයන්දයාගේ කියන්නේ උදාවීම නෑ එන්නේ කරන ප්‍රශ්නය ඇතුළව ගිහවා වගේ කියත් ඒක තමයි කිව්වේ ඥානෝත්සුත්ති කියවල බලන්නේ පොඩි දුක් විවර ඒක කියවන ඒක බුදුහාම පෙන්නන බර පැහැදිලිව ඔය ඥානවත් සුත්‍රෙන්ද අර උද්‍යාඥාන වගේ තියෙන නිවැරදි අවබෝධයන් නිවැරදි කරගන්න පුළුවන් ඒ පැහැදිලි බුදුහාම දේශනා කරනවා මොකක්ද උද්‍යාඥාන කියලා ඒක විස්තර කරන්නේ නැහැ ඒක විස්තර කරන්නේ ඒක තමයි වෙන මාතාවකින් බුදුහාම දෙන දෙයක් නේ ඒක ඉතින්ද අපි එතන ඒ ඥාන සුත්‍රෙ දිගට උත්තරන්නේ උත්තරයක් ඒ උත්තරක සම්පූර්ණයි ඔදින්නේ අන්දෝගේදී ප්‍රතිවර්තන විදිහට ඥානවත් සූත්‍ර දෙකක් තියෙනකම අන්නේ උඩ කියවා කියලා බලලා මේ භාණය උදින් කරගන්න කියනවා කියනවා. ඒ
ප්‍රකාශනය හරහා මොකක්ද උටාන්නේ? ඒ කියන්නේ කාලේ වැඩියෙන් ගියා කියලා මට තේරෙන්නේ ඒුණාට ගිහිල්ලා තියෙන තීකර අඩු කාලයක් කියලා ප්‍රකාශනය කරානේ. ඒ හරහා මොකද අවුල කියලා තියෙනවා. අර දැනෙන්නේ ඉතින් දැනගෙන ඉන්නේ ඈතට ඇද්ද කිව්වා නේද? ඒක ළඟ ළඟ වෙනවා වේගය වැඩි වෙලා වෙනවා. දැනගැනීම ළඟ ළඟ වෙනවා කියලා. මේ දැනගැනීම ළඟ ළඟ වෙනවා කියලා කියන්නේ අමගේ දැනගැනීමේ වේගය වැඩි වෙලා කියලාද කියන්නේ? ඔව්. ඒක නිහිරා නිහිරා දැන් නම නම දැනගැනීමේ වේගය වැඩි වෙලා තියෙනවා. දැනගැනීමේ කලින් ගිය කාලේ දැන් කාලේ වෙනස් කරනවා නේද? කාලේ වෙනස් කරනවා. මම කලින් විනාඩි 5ක් පුර දැනගත්ත එක දැන් විනාඩි 5ට 10ක් දැනගන්නවා. ඒක නේද තියෙන්නේ. ඒක අපිට තියෙන ඕක තමයි භාවනාවක අධ්‍යයකි භාවනා පටන් ගන්නකොට කොහොමද ලක්ෂණයක් ඔය පිළිගන්න එක. මොකද ඥානුන් ප්‍රතිව කලින් ඔය අර බැලුවනේ. වාරීට ඕක ඔන්න භාවනාවක් අනුගත වීමේ තමන්ගේ අතුලත වැඩ කරනකොට තමන්ගේ ඡන්දය ආවයන් පස්සේ ඇති වෙන උදැලක්. ඕක උදැලය තියන්නේ ගොඩක් අය. ඒකින් තමයි භාවනා පාන්නේ. ඒල් බෝරින් වෙනවා. උදැල බෝරින් වෙනවා. ඒකෝ ඒවලුත් පැය කියලා ඉන්න පැය 3-4 නිකන්. මේ වුණාට කාලෙන් මදි භාවනා කරන්නේ මොකද දැනගැනීම තව තව වැඩි ඉඳලා කල්පනා කරනවා. කල්පනාව අභිවෘද්ධ වෙන තමයි ඔය වේගයේ කඩාවෙන් කඩාවෙන් යනවා තමයි තේරෙන්නේ. තමන් ඔරලෝසු වලට තේරෙන අඩු වෙලාව ගිහලා තින්නම මම දැනගැනීම් කෝටි ගන්නවා. ඒක ඇත්තම තමයි. ඒ කියන්නේ අල්මුන්ගේ ධර්මයේ අතුලත බාරාලම් තියෙන බව තමයි පෙන්වන්නේ. ඔය දිවක් කරපු බමටහණේ වෙන තොරතුරක් වාර්තා වුණේ නැහැ. දැන් මගේ ජීලේ පරික්ෂා කරන මගේ තුන් ප්‍රතිස්මරවල කියන මුළු දැනගැනීමට වෙනවා. දැන් තමයි මගේ ජීලේ මගේ දිල්ලගේ නතරනවා අඩක් ආවා. පුරා දෙනවා දෙනවා ඒක දෙනවා මම ආපහු යනවා කියන්නේ ආයෙත්. ආයෙ කියනවා මගේ දිල්ලට. ආයෙ මගේ දිල්ලේ වලට කැමරනවා කියන්නේ ආයෙත්. ඒකට වාර්තා වෙනවා නේද? ඒක කීප වෙලාවකට වගේ මුළු මගේ සීලේ පරිකරවන්නේ කියන අතරමැදිත් එක නතර වෙලා වෙන දැනගැනීමට ගිහිල්ලා ආයි දැන ගැනීම පිටේක බව දැනගෙන ආයි මගේ දිල්ලට ආවා. ඒ විදිහෙන් භාවනා සිද්ධ වෙනවා දැන්. ඒකේ ප්‍රකාශනේ හරහා මොකද තොන්ඩ අවුදි. ඒ ප්‍රකාශනේ එන අවුදින් මොකද කියලා දැනගන්න. විශේෂයෙන්
ප්‍රකාශන කරන්නේ ඉදිරිපත් කරපු ටිකෙන් අවුරුද්ද දෙනවා. දැන් මගේ සීලේ ළඟින් මොකක්ද එකක් ඇවිල්ලා ආයුනා කියලා. අන්නේ ටිකෙන් ඉදිරිපත් කරන ගමන් සතිය හොකන දැන් කියන්නේ කියලා. මගේ සීලේ පරිස්සම කියන එකම කියවෙනවා කියලා හිතා ඉන්න නම් ඒ ඇතුලේ තියෙනවා තව දැනගැනීම දන්නේ නැහැ. මෙතනදීම දැනගැනීමක් අහු වෙනවා. ඒකත් හරි. ඒකත් ඔසේ දහතිය තමයි. ඒක තමයි මුල වටේ තියෙන. අපි උන්නතින් දැන් රසගන්න. ඒවල ධර්මයේ ඇතුළේ බාරවන් තියෙනවා. ඔය සදාක්කි දෙකේ කාම ධර්ම සදාක්කි දෙක. ඇත්තම අර කොහොමද මේ කාලේ විලෝදේක මේත් එක මෙතන මේ දැනගැනීම කෙලවට යන්නේ නැතුව දැනගැනීම වලට යාම අහු වුණා කියන එක. ඒක ඇත්තම සත්‍ය පිහිට වීමේ ඵලයක්. විදෙක් මුතුගුණ සත්‍යයට ප්‍රමාණයට ආපු එකේ ඵලයක් තමයි. නැත්නම් අහු වෙන්නේ මොකක් කියලා කියන්නේ මගේ ජීවිතය පරීක්ෂා කරන මගේ අතින් සත්‍යයක් මරා අන්න ඒක උඩ සත්‍ය දැනගත්තම සත්‍යෙන් පස්සේ ආයෙ අරකට දැනගත්තා කියලා කියනවා. ඔන්න ඔතනින් දැන් කියනවා දැන් ඔන්න ඔතනට ගහගම දැන් අවකාශයක් ලැබෙනවා. ඔය ඔය කියන කරුරේ කියන දැන් අහන්නේ මගේ සීලය ඊළඟට මොකක්ද දැනගන්න? මගේ සීලය උගන්වන්න කියලා දැනගන්න. ඊට පස්සේ දැනගත්තා මොකද? මුලට යන්න ඕන කියලා දැනගන්න. මුලට යන්න ඕන කියලා දැනගන්න. ඊට පස්සේ එයාමෝ මේ පටන් ගන්නකොට මුලින්ම කියනවා මගේ කියන වැඩිහිටියන්ව ආයෙ ඉතින් ඒක තමන්ට කුසලයේ වැත්තට හරව ගන්න ඕනයි කියලා ඉන්නම උත්සාහ කළා. මගේ සීලේ සත්‍යයක් අපි අර්ථන කුහුලන් වැඩිච්ච නිසානේ මගේ සීලෙන් අයින් වෙලා ඉතුරු ටික නොහිතු. පරීක්ෂා කරනවා කියන මොකෙන් හිටියේ? උලන් වැඩිච්ච එකට ගිහිල්ලා නේ. උලන් වැඩිච්ච එක නොගිහින් මගේ සීලෙන් අපර කරන්න ඕනයි කියලා එහෙම තේරුම් ගන්න වෙන්නේ. උලන් වැඩුණත් මගේ සීලෙන් අපර කරන්න පුළුවන් කියන එකට අන්නේක තමයි එන්නේ. අපමණ වඩුවීම වෙන්නන්නේ නැතුන. ඒ තමන්ට සාකයෙන් පෙන්නවා මේ කමටහන අඩු කරගන්න පුළුවන් උඹට. මේක දිගටම යන්න ඕනේ නැහැ. මේක කපන්න බැරි යකඩ යන්නේ නැහැ මේක. කූටු ගැල්ලක් ඉන්නේ අපි කැඩුවාම නැමුවාම කැඩෙනවක නවපන් කියලා කියන්නේ නැහැ. මේ අන්තරයෙන්ම තියෙනවා. ඒක කොහොමද කියන්නේ මොකද? අන්න මේක දැන් ඔය බන් ඉලා අපේ එකේ කොයිද මගේ ජීවිතය මගේ මොකක් හරි ගින්දෙනි මේක නවත්තන්න පුළුවන් කියන එක දැන් ඔප්පු කරලා තිනවනේ. තමන්ගේ අත්දැකීම නෙමෙයි මේ බුදුහාමගේ අත්දැකීම නෙවෙයිනේ. ඒ වෙන දැනීමක් මත කිව්වේ කිව්වේ ඒ වැඩේ වෙන්න පුළුවන් කියලානේ. ඒක කියවත් තියනවනේ. නෝර බිලා. එතනදා මම රෙදි ටික ඇතුළට ගත්තා. ඉතින් වැස්ස නැත රෙදි වල අර ගන්න පුළුවන්. වැස්ස නිසා ගන්නවා මේකදී ඔබේ උඩින් දාන්නේ. ඒකේ කියලා වැස්ස දින් ගන්නවා. දැන් නොවැස්සත් උඹට ගන්න පුළුවන් නේද? කෙල්ලුව නැහැ නේද? ඒක කරන්න පුළුවන් නේද? අන්න ඒ පාඩුවනේ උගන්නන්නේ අපිට. ඉතින් දැනගැනීම කෝටි ගාන පස්සේ උඹ එකපස්සේ යනකොට කෝටි ගාන තියනවා කියන කණිවිඩේ ඉඳන්නේ. ඉතින් ඒ දැනගැනීම වලට දාගන්න ඒක තමයි අර මේකේ නිල දෙන්නේ. මෙච්චර මෙච්චර ගොඩක් තියෙන උඹ මේ කාලය අඩු වුණා මෙච්චර දැනගත්තා කියන දෙයක් කියන්නේ ඒක නේ. වාර්තාව එන්නේ හදයක් වුණාට උතන තව වාර්තා රාජ්‍යයක් තියෙනවානේ. කියුනේ නැතුනට මගේ සීලයේ කියනින් පස්සේ නමදිනකොට මගේ එකපසම සාහබ්දයක් හරි මොකක් හරි දෙවිලා ඇති. ඒක දන්නේ නැහැ. අන්නේ ඉතින් යන්න පුළුවන් නේද? අන්නේ පාඩමයි ගන්න ඕනේ. කියන්නේ කමතහන කෙටි වෙන්න ඕන කියන්නේ. ඒක. උතන වාගලකින් මේ අසුමුද කන්නේ වෙලාවටදී එන කමඨහනක් කියන එකක් අත්‍යවශ්‍යයි භාවනාවට භාවනාවක් කියන්නේ කමරන්න. ඒක කමඨහනේ ගුණාංගරාජය දිවතින ඔක්කොම දෙමින් කියවෙන්නේ නැහැ. ඒක පළවෙනි අත්‍යවශ්‍ය ගුණාංගය තමයි කමඨහනක් වෙන්න නම් හැම දැනගැනීමක්ම කමඨහන ඉවත් වෙනවා.
කියන්නේ යම්කිසි දැන ගැනීමකින් අපිව ඉවත් කරනවා නම් ඒක තමයි කමඨහනක්. කමඨහනක් නම් දැන ගැනීමකටපත් වීමක් තියෙන බෑ. දැන ගැනීමක් නම් එතන කමඨහනක් තියෙන බෑ. ඒ තමයි ධර්මතා. ඒක ගැඹුරු තමයි මේ කියන්නේ අනිත්‍යතාවයත් තියෙනවා. අනිත්‍ය විවත්නා දෙරින්නේ අවබෝධය කරගන්න වටනවා තමයි ඔතන කියන්නේ. ඒක කියෙන්නේ නැහැ. ඒකෝට දැන වෙනකොට ඇර ඔන්න ඔතන බලන්න ඕන හැම දැන ගැනීමක්ම ඉවත් කිරීමට කමඨහන පාවිච්චි කරනවා. දැන් ආසුන්ගේ කමඨහන තමයි මගේ සීලය පරීක්ෂා කරනවා කියන එකද? මේ කමඨහනක් වුණාට මගේ සීලය පරීක්ෂා කරනවා කියන එක හරි මගේ සීලය හරි කියන්නේ ඒක දැන ගැනීමක් නෙවෙයි. ඉතින් දැන ගැනීම නම් කමඨහන නෙවෙයිනේ. කමඨහන වෙන්න නම් මොකද වෙන්න ඕන? දැන ගැනීමෙන් තොර වෙන්න ඕන. දැන් කමඨහන මොකද කියන්නේ? කමඨහනකින් දැන ගැනීමට උපත් වෙන්නේ. දැන ගැනීම නැතුවනේ කමඨහන නිසා කොහොමද? මොන වේ අසුන්කට වැඩගත්තේ නැහැලා ඒක තියෙන්නේ. ඒක දැන ගැනීම නිසා දැන ගැනීම බර මේ අසුන්කොර මගේ කියන එක දැන ගැනීම බව දැනගත්තු නිසා එතනින් එහාට අයින් වෙලා ගියා. මොන කියන එක දැන ගැනීම බව දැනගත්තු නිසා ඒකේ ගේ කියන එක අයින් වෙලා ගියා. ඒක කමඨහන දින අන්නෙත් නැහැ. ඒ තමයි වෙන විදිහින් අරගෙන ප්‍රශ්නේ උත්තරේ කියන වෙන්නේ. ඒක විචාරය කියන්නේ ඒක. විචාරය අල්ලන්නේ නැහැ. ඒක ඇවිල්ලා මගේ මොන අතරේ කියලා දැන ගැනීම. හරිද? අන්නේ එතන කමඨහන කමඨහන දින උත්තර මුල තියෙන දෙතන අනිත්‍ය තියෙන දෙතන විලක්ෂණේ මෙතන එතකොට නිවන එහෙම නැත්නම් රාග දේශ මොහ නැති ටික දිනේ තොර එතන ඉතර කවදෝ නියෝ කරේ විතර කරෝගේ ඉඳලට නැහැ නෝතන විතරයි අපි අල්ලන්නේ අනිත්‍යව අල්ලන්න ඕනේ අපි සාමාන්‍ය පුතග්ජාමත් තුල ගන්න දන්නේ ඒක භාවනා කරන අසුන් ගන්නවා භාවනාව කර වෙන කෙනෙක් ගන්න එපෝ දන්නවනේ යටතලෙත් අල්ලගන්න බැරි මගේ ගෙල්ලමින් සීලයෙන් ගන්න දෙක අතර දිනකොට තේ නල්ලගන්න බැරි ඒක අල්ලන්න තමයි භාවනාව ඒක අහුණු තරේ ඉන්නේ නැහැ යන්නේ එතන ඉවරයි කමටන අහුවෙච්ච දැන එතන ඇති කොහොමද ගැටි වෙන්නේ කොහොමද කියන්නේ ඔය දැන් නබැයි මගේ ගෙල්ලමින් අල්ලගත්තා නම් ඉතින් ඇති කොහොමද ඊවරුණා කියන්නේ එක දවසක නේ සංසාරය. ආයෙක තුෙන්නේ නැහැ ගන්නේ සංසාරේ මේ දේ දුරුහත් වෙන බාද සුවාණින්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි බුදු කෙනෙක් හම් වෙච්ච දවසෙම තේ තමයි. ආයෝ කොහොමද කියන්නේ මේක සංසාරේ උනා සම්මුතිය. අවබෝධින්. යවෝදී ආයෙ නැතු කියන්නේ කවදා කොහොමද? එන්නේ නැව අවබෝධය කියලා විදර්ශන. කන්නේ විදර්ශනව තියෙන්නේ කොහොමද කමටහන. විදර්ශන උනා නම් කමටහනකට ගිනි දා විදර්ශන. එකක් මත එකක් හටගෙන ඉන්නත් නැහැ. මේ වයයකට නැහැ කියන්නේ මේකයි. ඒගා ඒකේ තේරුම් ගන්න ඕන මෙතන හැමදෙම දේ නිරෝධය. යන්නේ නිරෝධය අල්ලගෙන අර ඊ රාත්‍රියේ ගමටන අහන්නේ බව මේකේ ගමන්නේ නැහැ. මේක පැහැදිලි ඒක ඉස්තර කරනවා. ඒකත් උත්තරු නැහැ. වෙන ඉන්න පැයකමකට කියලා. ඉස්තරේ වෙනවා. ඉස්තරේ වෙනවා. ඒකත් පැහැදිලි. මොලේ දේශයි රාක්ෂණ කුලයි. අනිගේ හොඳට පිළිම් කරන්නේ නැහැ මොකක් අල්ල ගන්න කිව්වද යාන්ත්‍රය තේරෙන්නේ නේද ඒක සම්මන්ත මේක කිටි වෙන්නේ කොහොමද කියන එක අන්නේ දැන් කිටි කරන්න තමයි උත්සාහ කරන්නේ මෙතෙක් කල් කරේ වෙන දැන ගැනීම වලින් කිටි කරන්නේ නෑ ඒ වෙන දැන ගැනීම හරහායි කිටි දැන් තමන් කමටහන පාවිච්චි කළා මේක කිටි කළ යුතුයි කියන දර්ශනවා දැන් අදාපු නිසා ගන්නවා ප්‍රයෝජනෙයි මියා දුක් වැඩියත් නෙමෙයි කමටහනෙන් තමයි මේ හැම එකක්ම අපි දැන ගැනීමකින් නවත්වන්නේ
කමටහනක් නැතුව දැනගැනීමකින් නවත්තන මේකෙ මොනම කෙනෙකුටවත් බැහැ රහත් වෙන්නේ. රහතුන් වහන්සේ ඉන්නේ කමටහන තුල පමණයි. ඒකවල රහතුන් වහන්සේට දැනගැනීමක් නැහැ. ඒවයි වෙන්නේ. වන්නේ පිටක්ෂණේ හඳුනවයි කියන්නේ අපි දැනගත්තු එක කියන්නේ අපි මේ අන්ද පුතක් දැනගත්තා. දැනගැනීමේ කෙලවර තමයි අර ආර්යපත්ත පටන් ගන්න. එතන නැවතිලා ඉන්න පුළුවන් කාලේ අපි ඉන්නේ බර. ඒක තමයි ධානය. ආයි කැල්ලා යතන්ට යනවා. ආයි තෙන්ද ගහනවා. ආයි නැවතුනොත් ආයි කැල්ලේ යනවා. අන්න. ඒක අහක් වෙන අපි වැඩිපුර ඉන්නේ මේ පැත්තට. දැනගැනීමේ. රහතුන් වහන්සේ ඉන්නේ අර පැත්තේ විතරයි. ඒක දහස් මාන්දි කාර්යතුල රහතුන් වහන්සේ ඉන්නේ කියලා බණ කියනවා. එනි කමටහන් කුලේයි ඉන්නේ. දැන් ඉතින් රහතුන් වහන්සේ නිදි නෑනේ. රහතුන් වහන්සේ නිදි ඉන්නේ කමටහන්. එනි දර්ශනාව තමයි. තමයි දර්ශනා කරනවා නෙමෙයි. ඔන්නේ දැනගැනීම එක එක ගැට ගහන්නේ නැතු ඉන්නවා කියන එකනේ. ඒකට කලබල වෙන්නේ. මල්ලි පුරා ඉන්නේ කියලා කලබල වෙන්න දුවන්නේ නැහැ කියන එක. ඒක. දුන්න තැන තමයි අල්ලගන්නේ. වෙන තැනක් අපි අල්ලන්නේ නැහැ. මේක හරි ලේසි නේද? ගැඹුරක් නැහැ. මේක අල්ලගන්න භාවනා කරන්න ඕනේ. කල්පනා කරලා අල්ලන්න. දැන් ආපහු තේරුම් ගන්න භාවනා කරනවා. භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඕකතරු ගන්න පුළුවන් දැන් බණ ඇහිච්ච එක තියෙනවා. නියසුන් වල එන්නේ ආපහු අවුදෙනුන මොඩියට. මේ බණ දැන් ඇහිච්ච නිසා ඒක කමටහන් දින්න හරියටම දැනගන්න මගේ කියන තැනයි සීලයෙන් දැන් දෙක අතරමැද තමයි කමන. එනත්ත මොන කියන එකයි ගේ කියන එකයි අතරමැද තමයි කමන. ඉතින් මොන කියන එක ඇතුලේ දැනින් දැන තියෙන කමටහන් තමයි මම අසුස්තරේ. දැන් තියෙන විද්‍යාවේ ගාන එක නෙවෙයි මේකේ කියන්නේ ආසුන්ව වැඩක් කොහොම වෙන කාගෙත් එක නෙවෙයි ඒකමයි විද්‍යාවේ හැටි ඒක සම්බඩක් පිටියදී විශ්වාස නැහැ දැන් උඩක් මේක වරුදු නැහැ කියලා ඒක දැක්ක ගන්න පුළුවන් ඒක තමයි මේක ඒක නෙවෙයි මේ බණාන වෙන්නේ කොහොමද? ඇවිල්ලා කිව්වෝ ඒ පිටුලි ගැන මොන කරා කියලා රහක දුවේ නැති කරගන්න කියලා කිව්වා කියලා මේ අන්තිමන කියලා නෝනෙක්ව බයිනොල් බණාන යනකොට යාළුවෝ හම්බ වෙනවා කියලා මේ බොරුදෙස දෙන්න කාරේ ලෙක්කෙක් කියනවා. මේ අයවෝ මොකද හේතුව? ඊදි බණ හොයයි කියලා ගෙදර දුන්න දෙන්න බෑ බණානයි කියලා. අනේ කියලා ගොහර යනවා කියලා ගෙදර දෙන්න ඉන්නවා. නැවුවා නම් එයාගේ දුනාංගයක් තිබෙපාය. ඉතල මෙතනේ දෙරේ දුනාංගයක් එහෙම උනාගේ එහෙම කරන්නේ නැහැ. රකින්නේ බෑ. රකින්නේ බෑ. ඉන්දියානි කඩු වෙලා එමුදුනේ උදුද වෙන්නේ බෑ. මනහනෙක් කියන්නේ තෝරේ මිසු කැමතිනවා ඩිගට. ඉබදෙ ඉතින් එහාට යනකොට අර මේ මුතු මාත්‍ය ගෝන වගේ විරුද්ධ වෙනවා වගේ විරුද්ධ වෙනවා. ඉතින් එහා පැත්තට ගිහලා දැන් දියුරුදාගෙන කියලා තෝරේ බයි. ඒ බයි තේ මුලදී වෙන්නේ අරකයි. මුලදී මෙයාගේ හොඳක් තියනවා නම් ගොන එක නවත්තනවා නම් මෙයා. ඊදෙර ඕනම කාන්තාවක් කැමතිනේ ඒකද? යාළුත් කියන්නේ නවත්තිනවා නම්. ඒකොට ඒගොල්ලෝ කැමතින බණ. මෙයා බණ අන්න එකගෙන යනවා. දැන් යාම් පිළිගත් පන්දුනේ බණවට අහු වැඩක් නෑ. බණහල ගෙට ගිහින් මොකට බයිනවා. නෝහේ කියන ඔබ බණහල ආවේ බිනදායි. අන්නේ ඔය. ඒ නිසා ඔන්නු විදිහේ තේරුම් ගන්න ආයෙසු දුන්න. දැන් මේ බණහල Tamanටම දේහා පාලුනන මේ බණවල මා කියනවා කියලා. ඒක තමයි නවතන අපේ කිල්ලක් ඇති. මේ සම්මුතිය තමයි ඔය වැඩ කරන්නේ. ඒක තමයි මේක වැඩි වෙන්නේ නැහැ.
මේ කියන්නේ මොකක්ද කියන ගවේෂණේ තමයි අත්තරම ගවේෂණේ නම් ගැටලුව ගැන ඉතින් ඒවා දැනගන්න ඕනේ. භාවනාවෙන් පස්සේ කල්පනාත් කරමු. ආ ඔය කියන දේ ආත්ම දින මට මේ වර්ණවත් අනිවාර්ය කොට. මොකද ඒ නවත්ත උත්සාහ කරන්නේ. ඒක නවත්ත උත්සාහ කරගන්නේ මුල මට්ටමේ ඒකෙන් තමයි ආත්ම සම්බන්ධය කියලා දෙන්නේ. මේ මන හරින මේක ඇත්තට මේ ආභූතේ වෙනද දිනා කියලා. ඊ පෙන්නන එක දැන් මුලදී සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේ නැත්නම් සම්බන්ධයක් ඉන්නේ අපාරා අවබෝධයෙන් කියන්නේ බයවක් තමයි කරන්නේ. බයනක මාරේ වෙන් කරන්නේ. මේක අනිවාර්යයෙන්ම නේද? භාවනා කළා අපි භාවනා පොඩ්ඩක් දිනුම් වෙනකන් අපිට භාවනාව වල්පනා නොකරත් කල්පනා කරෝ දෙලව භාවනා කරන්න බෑනේ. ඒක ආපෝ කල්පනා වෙන්නේ වෙන වෙනම දේවල්. භාවනාව කල්පනා වෙන්නේ වෙන වෙනම දේවල් කල්පනා වෙන්නේ නෑනේ. දැන් මේක තමයි මේකේ දිනුම් වලට ඒ කියන්නේ මම මුලදීම වාක්‍යය කියලා දෙන්නේ විනාඩි 10කට ඉලම් කියනවා. භාවනා විනාඩි 5ක් දාන්නත් තේමන ඒ උපදේශ පාවිච්චි කරන්නේ. මම විනාඩි 5 භාවනා කරන්න වෙන්නේ නැහැ කියනවා මුලට යන පල්ලයට යනවා කියලා. එහෙනම් කිටි වෙන එක විතරයි එන්නේ. කිටි වෙනුණා කොහොමද? කිටි වෙනා කියලා ගොඩක් කිටි වෙනා විනාඩි 20ක් කිටි වෙන්නේ අඩු වෙනවා. විනාඩි 5ක් කියනවනම් මේක ඒකත් ඒකට ඒක ඇත්තට ඕනද කියන්නේ. ඒක මුලදී එමුණ විනාඩි 5කට හරි හතරකට ඉලම් යනවා. නවතත් දෙයක් තියවමදවන්නේ නෙමෙයි නවතත් දෙයක් කිව්ව කීපවත් තියාගන්න. න්යාගෙන භාවනාව ඉපයි කියලා කිව්වොත් නෑ මම විනාඩි 5 භාවනා කරනවායි කියලා මම විනාඩි 5 කරන්නේ. ඒක තමයි මොකද අපි ඔය සම්මලාවට ආයතනය අන තීන් පස්නාරා යන්න බැරි මාරිටම කපිලා. අමාරුද ඒක වෙන්න පුළුවන්. බොරුවට දැන් මෝහ චරිතයක්. ආගදේශ වල වඩා හරි අමාරු මෝහ චරිත උඩ ගන්න. මෝහ චරිතයක් න අනිවාර්යයෙන්ම යාදින උපදේශය තමයි භෞතික එකක සම්බන්ධතාවය ගොඩනගාගෙනම භාවනාවක්. ඒ අය දිනවා කුලේක ලියන සම්බන්ධ කරක්ටි දාගන්න. ඔගලෝසියුම් වකරකට ගහගන්න. විත්තිය නියල තියාගන්න. ඉස්සර පිටින් වෙන අනිත්‍ය වෙනවනම් තමයි බුදු සරණයි කියලා තියාගන්න. මේ තමන්ට වෙන්නේ බුදු සරණයි කියලා නෙමෙයි තමන්ට වෙන්නේ මගේ සීලය පරීක්ෂා කරන්න ඕන. හරි මොකක් කරේ තමන් ගමන. ඉදරයි බලන්න මොකද වුනේ කියලා. බුස්තිය තියාගන්න බුලම නිදන කාමරේ තියාගන්න ඔෆිස් එකේ තියාගන්න. බුදු සරණයි දෙන්නේ ඊට. ඒක බලනකොට තමයි මතක් වෙනවා මේක. ඒකට මේ භෞතික සම්බන්ධය ගොඩ නගාගත්තොත් එන්න මොහොචර්ය ගොඩ ගන්න පුළුවන්. ඔයා දන්නේ නැතුව වෙන්නේ වැඩ යනවා. ඒකට අර විනාඩි ගණන් සමාලාවට ඇයක් විතර විනාඩි 5 කියලා භාවනා කරනවා. සමාලාව විනාඩි නැකල දුන්නු. ඉතින් ඒකට යාර භාවනා කරන්න. මේ හිතන මේ කිසිම කෙනෙක් තේරෙන්නේ නැහැ නේද? යාප ඒක තමයි. යන්න බෑ මේ නම් දැන් අර මුලදී සමහරවිට බුදේස දෙනවා ඒ නිසා භාවනාවට විනාඩි 5කට පහ ඒකෙත් ඉලාම ගියාගන්න. ලයිමන්ෂෝනෙට විනාඩි 10කින් ඒක ඉලාම ගියාගන්න. ඊට පස්සේ තුන් හතර පාරක් වුණාට පස්සේ ඒක හුරු වුණාම ඉලාමක අයින් කරන්න. ඉලාම දිග තියාගෙන ඉන්නේ. ඉලාම අයින් කරන්නේ. මුලදී ඉලාම ගියාතර කමන්නේ. ඉතින් මුලදී සමහරවිට කියන ඔෆිස් එකේ නෝටිස් එක තියාගන්න. ඊටත් තියාගන්න එක එක වෙලාවට ඉතින් නැගිටව අනිවාර්යෙන් තියාගන්න ඉලාම එකක්. ඒ ඉලාම එක උන් භාවනා කරනවමයි. අන්නේ වගේ ඒක විදි කරනවා. ඒකට ඒක අත්‍යවශ්‍යයි. දැන් ළමයේ තියෙන රමන්නේ තමන්ට ඕනේ නේද? ආයෙත් කරගන්නවා. අන්නේ වක්‍රම ඒ වක්‍රම කරකිර ගමන්නේ. හැබැයි එකම වක්‍රමයක් කරලා ඉතින් දිගට දිගට යනවා. ඕන එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඕන වක්‍රම පාවිච්චි කරන්නේ ඒක ඒ අවස්ථාවට පමණක් ඊට පස්සේ හුරු කරගන්න. මොකද අපි භාවනාවේ කාලේ අපිට වැඩගත් වෙන උරුලුසි කාලේ නෙමෙයි. වැඩගත් වෙන්නේ ඇකුලි කාලේ. අන්න ලෙම්ම අපිට මේකේ ආරම්භය අවසාන දෙක දැනෙනවා. ඒක ඔරලෝසු වෙලාවට විනාඩියක් වෙන්න පුළුවන්. නමුත් අතන විනාඩිය අපර 300 විනාඩියක් වෙන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. අපර 50 විනාඩියක් වෙන්නත් පුළුවන්. අපර 10 විනාඩියක් වෙන්නත් පුළුවන්. අපර 200 විනාඩියක් වෙන්නත් පුළුවන්. ඔරලෝසුත් එක වෙනවා. ඒක නෙවෙයි වැදගත්. වැදගත් වෙන්නේ Tamanට දෙන පණිවිඩය. මේකේ ආරම්භයේ කොතනද අවසානයේ කොතනද? ඊ දෙක අතරම තියෙන භාවනාව අපි වහන්නේ. ඊකට තමයි ඔක්කොම උපක්‍රම දීලා තියෙන්නේ. හැම උපක්‍රමයක් දීලා තියෙන්නේ භාවනාවෙන් පස්සේ විවේකයකට යන්න, අපව අන්තිම භාවනාවට යන්න කියන්නේ දැන ගැනීමෙන් යන්න කියලා කියනවා. අනාහන්න යන්න කියන්නේ අලුතෙන් ඒ දැන ගැනීමෙන් බණහන. මේ භාවනාවක් තමයි බණහන කියන්නේ. මම දැන් බණහන. ඒක භාවනාවක් නෙවෙයි. මම දැන් බණහන් වල කියන දැන ගැනීම නෝනේ. එතනින් අනිත් කීරිය ලංකර ගන්න ඕනේ. දැන් අපි අරගත්ත එක එකට ගියාම මේක තුලම නින්නේ නේ. අර මඩේ වින්නා වගේ නේද? අදී ඉඳලා කොට්ටක් ගුඩට වහිනවනේ පොඩි ගොවිය උනා. අන්නේ අපි එතනින් මේ වත්තෙන් තමයි කියන්නේ භාවනාවත් එන්න. භාවනා ඉවරෙච්චලා දැනගෙන මේකට ගිහිල්ලා
ආයි භාවනාවක් කරන්න ඕනේ කියලා දැන ගැනීමෙන් ආයි භාවනාවට යනවා. පිටින් මේක තමයි තේරෙනවා. අවබෝධය ලිතවට මේක ඇතුළත දුන ක්‍රියාකාරීත්වයන්නේ. තමන්ට තේරෙනවා මේ කවුරුත් කියන්නේ මේ හාමුදුරු කියන්නේ මේක තමන්ට තේරෙනවා නේද? නැත්නම් ඉතින් මේ හාමුදුරු කව විනාඩියක් භාවනා කරන්න කියලා. මේ හාමුදුරු කව විනාඩි 10ක් භාවනා බණහන්න කියලා. ඒකනේ තේරෙන්නේ. දැන් තමන්ට වෙයි දෙන්නේ. අම්මන්ගෙම පණිවිඩය ගන්න ඕනද? මේක පොදේ ධර්මයේ තියෙන කෙනා හොයන්නේ අපු. ඒක තමයි එහිපත් කියන්නේ. ඒ ධර්මයේ හරි සරලයි. මේකට හරි උපක්‍රමයක් පාවිච්චි කරන්න. උපදේශ වලට පිළිපදිනවා නම් ආයතන සෝවන්නන වයින් එක හරි සරලයි. මියා පුරණ කවුරු කියලා මේක තමන් තමන්ට කරගන්න. මේ කරයි කියලා මම හම්බුනේ හම්බුනේ දෙකුත් නැහැ. කරයි කියලා මම හම්බුනේ නැති වෙලෙ දෙකුත් නැහැ. කරයි. අවුරු කරත් ඉස්සරයි නේ. අවුරු කරයි කියලා මට පැහැදිලි නැති ඉන්නේ. හඳු කාටත් කරන්න කියන්නේ නැහැ. يعني තමන්ට තන් දෙනම් කරන්න. ඉත ඇතුල භාවනාවක් අනරන් තිනවා. ඊට වඩා ගමනක් කරගත කරන්න ඕනේ නැහැ. සම්ධානේ දැන් අනිපාඩුවක් කියන නෙමෙයි. සම්ධානේ විහිසු දැන් තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙහෙම කිතුවීමක් තියෙනවා කියන දේ තේරෙනවනේ. දැන් මේක කිටි කර ගැනීම තමයි යන්නේ දැන් මේක ආයෙත් ඇත්තේ තියෙනවා විදර්ශනා වෙන තැන විතරයි දැන් අන්නේ විදර්ශනා වල අනුගත වෙන්නේ මම ඒ වගේක උනන්දු වෙන්නේ දෙහික මාතුලින් සිද්ධ වෙන තමයි දැන් මේක කිටි කරන්න තමයි කමඨාන හරහා උත්සාහ කරන්නේ හැම දැන ගැනීමක්ම කමඨානක් වඩපත් වෙනවා කියනකොට ඒ දැන ගැනීමම කමඨානක් වඩපත් වුණා නම් ඒ දැන ගැනීමයි ඊ දැන ගැනීම කොහොමදම පස්සාගෙන ඊළඟ දැන ගැනීමටපත් වෙන්නේ ඒක කොට කරපොත් දැන් මගේම දැන් මගේ දැන ගැනීම ඉවත් කිරීමට කමටහන ගත්තා කමටහන ගත්ත නිසා ම වලින් නැවතුනා ඒක කමටහන තියෙන්නේ මගේ ඉමයි කියන එක ඒවල ම වලට පස්සේ තායි කමටහන කියන්නේ දැන ගන්න ඕන එහෙනම් ම කිටි කරන්නේ කොහෙද ම කියන්නේ දැන ගැනීම ඒකත් අයින් කරනවා එහෙනම් දැන් යන්නේ කවට හරකට දෙනු කරන්නේ මොළොඩින් එහා දැන ගැනීම නැහැ මෙහි ආසුද උත්තරේ දු. මොළේකට ඒක කොහෙන් කියනවා? මොන උත්තරයි යන්නේ? මේක හරි නේද? හැම දැන ගැනීමම කමඨහණේ ඉවත් කළ යුතුයි කියන මූලිකාංගය නාංගය භාවනාවට කමඨහණකට අවශ්‍ය වෙන නාංගය තුල ඉන්නවා කියන එක ප්‍රති. කමඨහණ තමයි තමගේ අත්දැක. අනිත් ටික දැනගෙන ඉවයිති මම උත්තර කරන්න ඕනේ ලෝකේ හැම උත්තර කරන්නේ මට විතර ගන්න පුළුවන් එන්න ඕනේ එතකොට අර දැන නොගත් එකේ තිබෙනවා අත්දැකීම මොකද ඒක මෑත මොකක්ද එන්න අත්දැකීම වචන නෙමෙයි විවක්කෙන් වචන වැඩන්නේ අරදී මොකක්ද එන්නේ අත්දැකීම අත්දැකීම මෑත මට ඉවත් දෙන්න බැරි තොරතුරක් තියෙනවා කියන අත්දැකීම ඒ මුත්තේ කොහොමද අත්දැකීම අර්ගුමන්ට් එක හරියට මම ඇහෙලා තිබුණා ඒක කරත් දැන් මේ ලයිව් දැන ගන්න කියා ගන්න බෑ රතුමලි දැන ගත්තු උත්තර ගන්න ඒ බණ නැහැ නැත්නම් ආගමන දිගට වෙච්චු උත්තර ගන්න නැහැ දැන් සංස්කාර වෙච්චු උත්තර ගන්න බණ නැහැ සංස්කාර වෙච්චු උත්තර ගන්න නැත්නම් අත් බුද්ධංග වෙච්චු උත්තර ගන්න විවිධ ප්‍රතිකරෝ උත්තර ගන්න මන අනාත්ම වෙච්චු උත්තර ගන්න දැන් ධම්මාන වචන උත්තර ගන්න කියන්නේ මොන විදිහේ මොන උත්තර ආදිත පිළිගන්න කමන් තියෙනවා ඒක නෝයි දෙකක් වෙනු කුප්පක් දෙයිවත් නැහැ කතරක් භාවනා කරගෙන මොකද ඒක උත්තර කරනවා අර වගේ එක එක පැති එකක් අවපත්තින් කියන්නේ කොහොමද ඒක උත්තර අවපත්තින් කියන්නේ මොනවද විතරක් විචාරපත්තින් උත්තර ඒ වගේ අවපත්තින් උත්තර කරනවා උත්තර ඉස්තර කරන ලෝණ අපි අර කමට අන්න දින කොට වෙයි අනික් කොට යන උත්තර කරන්නේ මේ මාත් උත්තර කරන්නේ අපි මම කරන්න ආපු දා ගන්න ඕනේ අඩු වශයෙන් පරිවත් දාගෙන එන ගමක් අඩි 5ක් 6ක් තියෙනවනේ 1000ක් තියෙනවා මේ කියන හොඳටම නෑ මියාම විකත්ම කොහොම අර වගේ නමයි කමටහන මේක විතරයි මේ හැම දැන ගැනීමකදීම මේ කමටහන ඉවත් කළ යුතුයි කියන එක විතරයි දාගන්නේ. ඉතින් ඒක දැන ගැනීමක්ම කමටහන ඉවත් වීමවන ඒ සම්මනද පරයන්කේදී වෙනස නැහැ නේද? ඕන නැහැ. ඒකට ඉඳවාද කරනවා බැරිලව ඉඳවාද කරනවා කොහොම කරන්නේ? මේ වැඩිනවා නේද? කොහරි යනකොට වැඩිනුත් වැඩිනකොට මේක ඕන වෙලාවක කරන්න පුළුවන් මේ කරන්න බැරි දැනන්නේ මල ගෙදර ගියා තා පාන්දු කුලිය ගියා පාන්දු කුලිය වුණා නම් මේවා. ඊතරම් මේ භාවනාව ලේසි.
අවන කාලයක් කියන්නේ ඕතල් ලේසි නේ දැන් ඒලා එය අමුතු බලයින් වහන්සේ භාවනා කළේ අපිට කියන කාරණා. යාමුතු භාවනා කරනවා නෑ බලන්නේ. අපි යාමුතු බලයින් කවුරු ඇවිල්ලා අත්දැකීම් කියලා. ඊට පස්සේ යාමුතු කියනවා. මේ වෙලාවේ ඉඳලා ඔය වෙනාට ආගෙන වැඩක් නෑ. වැඩක් නෑ දිරුවන් නෑ. මේ ආගෙන මේ පැත්තේ නෑ නේ මොකද? මේ පැත්තේ නෑ. නම් මේ පැත්තෙන් තොරතුරු එන්නේ නෑ. තොරතුරු දින්න බෑ. ඕවා මෙහෙට එන්න ඕන. ඒකෝර මෙහෙන් ඉස්සරහ ඉඳි කරාම ඔබත් ඉස්සරහ යම්දකින් කියන ගැටි ආදීන් හරිම අරලව සියලු දෙයක් නිලුගේ අත්දැකීම කියලා. ඊය අත්දැකීම් දෙපාරක් නැහැ. ඊද අත්දැකීම් හොයන්න ගියොත් මේ කියන්නේ දෙපාරක් බලන්න පුළුවන් කියන්නේ. එහෙම දෙපාරක් බලන්න අත්දැකීමක් තියෙනවා මිනිස්සු විවාහ වූ කියන්නේ නැහැ මේ ලෝකෙ. එක දෙයක් දෙපාරක් වෙන්නේ නැහැ. බුද්ධ දේශනා කියන්නේ එක දෙය දෙපාරක් වෙන්නේ නැහැ. කමඨානේ ගුණාංගයත් ඒකයි. අමතන තියෙනවනම් ඔය ගුණාංගේ එකක් තමයි තුන දුන්නේ ඉන්න ගුණාංගේ තමයි. අමතන තියෙනවනම් කදී දෙපාරක් දැනගැනීමේ හැකියාවක් නැහැ. මොන කියලා දෙපාරක් දැනගන්න බෑ කමඩන්න. ඒක නිසා මෙයා විසින් අහන අධ්‍යක්ෂක දෙපාරක් දකින්න අධ්‍යක්ෂක උත්තරයක් නැහැ. තවන්න වෙනවයි කියන එක එතකොට ඒකේ මොහොතේ අධ්‍යක්ෂකෙම තමයි ඉවත් කියන එක කියන්නේ. ඒක හේඳා මෙතන භාවනාවේදී අපි ධර්මයට අනුගත වෙනවා මතක් කරගන්න ඕනේ. එන මොනම දෙයක් කරන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ අපි ආපෝ මේ හොයනවා. අරේ පරිණාමය බලනවා. ඒකයි බලන්නේ. මහනිදාන දොස්තර උනා දෙන්නා කරන්නේ. අනිකටම පරිශනේ. මේ කියන්නේ නැහැ පරිශනේ නේ. පරිශනේ පරිශනේ නිසා ලැබෙනවා. ලැබෙනකොට මිනිෂේ කරන්නේ මිනිෂේ කරාම ඒක මගේ කරගන්නවා ඊළඟට ඉතින් අයිති කරගත්තා අයිති කරගත්තාම ආරක්ෂා මොසුකම තියෙනවානේ ඒක ආරක්ෂා කරගන්නවා ආරක්ෂා කරගන්න එයා කඩු බිඳ ගන්නවා ඒ තමයි මානිගාන සුත්තු ජීවල තියෙන්නේ ජීවලවන් මානිගාන සුත්තු උත්තර ගන්නේ ගන්නවගේ නම බුදුහාම ලස්සන දෙයක් කොටස් නම අදෝ උත්තර ගන්නවා ඒක අපි මේ පරිශ්‍රණය නතර කරන්න භාවනාවක් අර භාවනාවක් මතේ කල්පනා කරන්නේ පරිශ්‍රණයක් භාවනාව හරිද කියලා. භාවනාව බලන ඔය බලන මේක හරිද? තවරියයිද? වරියයි මේක මාර්ගවල වෙනකක් වහන වෙන බණක් අහන්න తీවි කියලා හොයනවා. හොයන්නේ තින්නේ රැකේ. වරදක් නෙවෙයි. මේකේ නැති වෙන්න නම් Taman අත්දකින්න ඕනේ බලන්න. ඒක ඉන්නේ හොයන්න බෑ කවදා. නෑ කොහෙවත් ඔය වතු තව හොරා හොරා කරන්නේ නෑ. ඉවත් නෑ නෑ අයි මේ ඒ විලාවේ ඉත්තකේ Tamanට ඇර බුදුහාමුදුරන්ගෙන් අහලා කියන්නේ බුදුහාමුදුරේ ඒ දැම දැකේ මොකද්ද කියලා. බුදුහාමුදුරන්ට එකට කියනකොට ඒ වචනයක් විතර ආවා. බුදුහාමුරන් ලෝකෙ දකින්න බුණුනායි කියලා ඒක දකින්න බෑ. ඒක නිසා අපි මේ ඉත්තකේ තව කිත්තන වෙනස් වෙන්නේ එකතු වෙන්නේ නැහැ කියන අවබෝධය විතර ලබා ගන්නවා. එකතු වෙන්නේ නැත්නම් ආයිපාර බලන්න බෑ නේද උඩට. ආයිපාර බලන්න විචක්කයක් වෙන්නේ දෙයක් නැහැ මේක මොකද? අරගෙන අකු කිදිලා බලන්න මට සම්බන්ධ කරන පුළුවන් ඉන්නේ කොහේ? මට දෙකක් එකතු කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔය කියන එක හරි. දෙකක් එකතු කරලා බලන්න බැරි නිසා මේක විතක්කයක් කියන්නේ. ඒක වාගේ දැන් කරලා තමයි කරනවා කියන්නේ. අපි ඒකම එකේ ඉන්නේ නැහැ නේද? මොන නේ විපත් කරන එක තමයි අත්තම් භාවනාව කියන්නේ. හරියට අවබෝධයෙන් විපත් කරනවා. කමඨහන් සාකච්ඡාව තමයි හරි භාවනාව. ඒගෙදි වෙන්නේ මේ මොහොතේ මගේ දැනගැනීම් ටිකක් නේද මම කියන්නේ කියලා. එයාට අවබෝධ වෙනවා. ඥාන පිට හරියට එක දවසක් උත්තරයක් දුන්නදී. ඒක එයාට තේරෙනවා මේ ප්‍රශ්නේ කොයිද මගෙන් ආපු එක නැත්නම් ආහන් ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? ආහන් ප්‍රශ්නේ මොකද කවුරු උත්තර දෙනවද? Taman දැක් කෙනෙක් උත්තරන්නේ කියවන්නේ. මොන ප්‍රශ්න ඇහුවත් Taman කොහොමද උත්තරන්නේ කියන්නේ? මොකද ආහනකොට උත්තර කරේ ප්‍රශ්නේ දෙනවා නම් ප්‍රශ්න උත්තර දෙනවද? ඉතින් දෙන්න බෑ මොකද අපි හේතුව අපි ඒකනේ දූතාවන් ලා ඉන්නවා කියන්නේ. ඕනෑම උත්තර දෙන්නේ නැහැ නේ. එහෙම දෙන්නේ නැහැ නේ. තම දූතාවන් වෙලා තියෙන මෙන්න මෙහෙමයි කියන්න ඕනේ කියලා. මොන ප්‍රශ්නයක් වුණත් අරගෙන ගලපලා කියනවා.
ගුණා කොල් ගහ බැඳව කියලා තමයි. ඕ කමඩන් රකච්චා විදිහ ඒක තමයි රකච්චා කරන්නේ නැත්නම් වෙන මොකුත් නෙමෙයි. රකච්චා කරන්නේ මේක තිබෙන්නා වූ මේ දැනගැනීමකට පමණක්වත් වීමක් නැත්නම් මේ දැන නැහැ කියන්නේ. මේ මොහොතේ දැනගැනීම මොකද්ද? මේ දැනගැනීම ආම්බුරුවද මගේ පැත්තෙන් ආවද කියලා. තීරණා තමන් දුන්න උත්තරේ ප්‍රශ්න ගමන්ට හිච් එකයි තේරුම් ගන්න. ඒ නිසා තමන්ම ලියාගත්තන ආම්බුරුවක් පස්සමද කියලා. තමන් වෙන ප්‍රශ්න ලියාගෙන නැද නෑ. බලන්න පරිත්‍ථ කළා හරියට. ඕ පරිත්‍ථ කරගන්න. ඒක හරම තමයි දිගටම හර සංකල්පනෙන් නේද දෙන්නේ. සරණගෙන කොහෙන් මේ මාත්‍රි කල්ලාගෙන ඔය කර නම් බෙලලා. ඉතින් අමුගේ වැඩ බලනවාල වෙන වෙනම කියනට වත්. අනුනාදී දින් කීපු යෝ මම ආයි බලපල්ලා. එල එනකොට මුත්තර කරනවා තමයි තමා. ඊ වෙනකොට හරි පැහැදිලි ඒක තමයි ගන්න මේ පස්ම ඒකෙන් පස්ම කරනකොට තමයි තේරෙන්නේ. ඉතින් එන්නේ දැනගෙන ගියා පණිවිඩය ගියා බුදුහාමරව ආරම්භත්තු වහත්තුම කියලා කිව්වද? ඈ බුදුහාමර මං එහෙම කිව්වා. ඈ මොකද වෙන විදිහකට කිව්වද? නෑ නෑ මම එහෙම කිව්වේ. වාරණේ උත්තරේ දෙනවා. ඔව් කලාරු උත්තරේ. නෑ යෝරේ ඉන්නේ මම මෙන්න මෙහෙම ප්‍රකාශ කරා. එතන ඉන්නේ කියනවා වාරණේ. මම ඉතපස්සේ කියන්නේ එතකොට ඒකයි විදිහට වැඩ කරා. ඉතින් ඉතින් බුදුහාමරේ දාන්නේ අපි කමතනක් දෙකන්නේ විතර ආත්මවල දාන ගන්නේ. වංගර දාන්නේ අම්මගේ දින අඩුපාඩු වල. වාහනාවේ අඩුපාඩු වල ගන්නේ කමරන්නද? ඒකට අඩුපාඩු වල ගත්තාන් පස්සේ මන්ට දැන් තේන තමන් ඒ පැත්තට යනවා කියන්නේ. ඒක පිළිගන්න ඕනේ. පිළිගත්තර පස්සේ හරි ගත ගන්න. පිළිනොත් හරි ගත ගන්න නෑ. මේකේ තව ඉස්සරහ ගිහුවා යනවා මෙතන මේ රටතම එකයි කියන්නේ. ඒ වෙනතු ධර්ම කර්ම දෙක ඉන්නේ නැති නේ. ඒක තරල වෙනවා තව තව බණ කියවෙනවා. ඉතින් ඇහෙන්න ඕනේ ඒවා. නෑ ඇහෙනකොට තමයි කියන්නේ අත්දැකීම් මේ මාතෘ කරුණාට යරිතෙන් ගැඹුරුයි. යරි යරි මෙලෝ ජීවිතයේ කම්පණයේ නියෝජිතක ඉතිරිය. ඊගාරි ගැඹුරු බණක් ඉදේ. ගුණකෝ දේරුණේ බලාගෙන ගොම් කියලා. අලන්නේ යව දෙනවා ඒ පොතර ගැඹුරු බණ ඉදේ කියලා. ඉන්දලා එනකොට පියවරින් දිව එනකොට අපි උඩ වඩා බල වෙන මොකද කාලයක් තේරෙන්නේ නැහැ. අවුදුගෙන යනකොට මේක එහෙම නෙමෙයි මේ මාතෘ දෙක වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් ටිකක් උනන්දුවෙන් කරන්න ඕනේ. ඊග හැබුදේ භාවනා කරන්නේ නෙගටිව් නෑ නේද? මොනවද මේ කොළොම් කියන්නේ අපේ වටකරන කොළඹ
ඉන්නවනම් ඇවිල්ලා ඉන්නේ නැහැ. ඇවිල්ලා ඉන්න පුළුවන් මේක තමයි ඉතින් ඉන්නේ. ඒකයි මේක ඇවිල්ලා. ඔව්. මුලදී ඔය කොහෙද කියලා ඉන්නේ ඉතින් වෙලා අරන් කන්න වාගෙන. අන්න දෙන්නේ කියන්නේ ගමන ගමන කරේ තරකන මොනවද එක්කන් ගියා එහෙත් නුනවා. ඒක නේද? එහෙම නැත්නම් එක්කන් පොරින් කොහොමද? ඒක තමයි තේරෙන්නේ ඒක නේද මම කියන්නේ. ඈ? ඉන්දමිටේ. නෑ නෑ ඒක නෙමෙයි මම
කොමාරීදී තමගේ ජීවිතය පුරන් තරම් ආයෙත් භාවනා කරනවා නේද? භාවනා කරනවා ජීවිතේ වෙන්නේ කොහොමද කියන්නේ නැහැ කියලා නරගදීන්නේ. භාවනා කරනවා එකක් අතරනේ කොහොමද භාවනා කරන්නේ කියලා. නා භාවනා කරලා ජීවිතේ ගොඩනි බන්නා නම් ජීවිතේ පුරන් තරම් ඔය සිතාව විශේෂියට නම් ආරක්ෂා කරන්න උත්සාහ කරන කදින වෙන්නේ වා. ඒ කැඩුනවා පදමක අපදිතික අමුදුහංගු පනවල දින ඇත්තටම මේ භාවනා කරන එක තමයි වෝ. අපදේශනා කියන්නේ 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 ජීවේ ධර්මයේ වැඩින්නේ නැහැ. මේකන පොර අපත්‍යක් නම් දාපත්‍ය අදා ගන්න නම් ධර්ම වැඩින්නේ කියන්නේ නිකුත් කියන්නේ නැහැ. ආයනා කියලා කියන්නේ. මේක ධර්මයේ වැඩෙන නම් මේ කියන්නම නැත්තම් කුකුස්මනේ. ඊටම මගේ ආපත්‍යක් නානේ කියලා කුකුස්සන. පුරවාන්තරන් ඉතින් ඒකයි ওই කාන්තාවුටි මාරින් වෙච්ච වැඩක් කියලින් දහම ලෝකාන්තාවේ එක්කම එන්නේ නැහෙනවනේ මේ පුළුවන් තරම් යම ගැරලා ඉන්නවා අපත් වෙන එක වරක්වා ගන්න එක තමයි හොඳම දේ අපත් නිවැරදි කරන එක නෙමෙයි උනොත් කල් නිවැරදි කරන්න ඕන උනොත් නම් ඒක වුණාරි කල් දාන්න අරගයි නිවැරදි කරගන්න පුළුවන් තරම් ඉක්මනට ඒක පොඩ්ඩක් නම් වෙන්න ඉදිරි කරගෙන යෝදි ලෝකයට බණක් කියවලා තමන්ගේ ධර්ම ඥානය වැඩි කරගෙන තිනවා ඒ වගේම දිව්‍ය දෙවිරුන්ටත් උදව් උපකාර කළ නිසා මියරා සියලු දෙනාටම නිවන් සැප ලැබේවා.